साधु साधु साधु। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। හරි මේ සූත්‍රය ඇත්තටම ටිකක් ගැඹුරුයි. එතකොට මේක ටිකක් හොඳට අහන්න ඕනේ. ඒ අහනකොට අපිට ලොකු වටිනා අර්ථයක් ලැබෙනවා. ඊට පස්සේ නිබඳු සූත්‍රවල අර්ථය බලාගෙන තමයි අපිට මේ ප්‍රතිපදාව කියන ටික ගොඩනැගෙන්නේ. ඒ නිසා මේ දැන් පැහැදිලි කරලා දෙන්න යන සූත්‍රය හැම දිනකටම මතක් කරන පුළුවන් තරම් හොඳට අහගෙන ඉන්න හිත කොහාටවත් යන්න නොදී වෙනත් තරමකට යන්න නොදී ඕනකමින් අහගෙන ඉන්න කියලා. එතකොට මේ සූත්‍රයේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ සංයුක්ත නිකාය 3 වෙනි කාණ්ඩයේ තියෙන්නේ. එතකොට කන්ද සංයුක්ති අත්දීප වර්ගයේ තියෙනවා සමනුපස්සනා කියලා සූත්‍රය. මෙන්න මේ සමනුපස්සනා සූත්‍රයේ ගොඩාක් හොඳ ගොඩාක් වටිනා අර්ථයන් පැහැදිලි කරන දෙන සූත්‍රය. එතකොට මෙන්න මේ සූත්‍ර දේශනාව හොඳට අහන්න කියලා මතක් කරන්න සාස්සා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සවැත් නුවර වැඩ ඉන්න කාලයේදී යේහි කේච භික්ඛවේ සමනාවා බ්‍රාහ්මනාවා අනේක විහිතං අත්තානං සමනුපස්සමානා සමනුපස්සන්ති සබ්බේතේ පංච උපාදානස්කන්ධේ සමනුපස්සන්ති ඒතේ සංවාඤ්‍යතර. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යම් කිසි ශ්‍රමණයෙක් වේවා බ්‍රාහ්මණයෙක් වේවා නොඑක ආකාරයෙන් ආත්මයක් ගැන මෙනෙහි කරනවා නම් ඒ හැම කෙනෙක්ම මේ පංච උපාදාන ස්කන්ධයක්ම මෙනෙහි කරනවා. එහෙම නැත්නම් පංච උපාදාන ස්කන්ධයම ආත්ම විදිහට මෙනෙහි කරනවා. ඒ තේ සම්මානිතරන් නැත්නම් එහි එක් එක් කොටසක් හෝ මෙනෙහි කරනවා කියලා. එතකොට මේ ලෝකේ යම් කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ආත්මයක් ගැන මෙනෙහි කරයි නම් ඒ අය මෙනෙහි කරන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදාන ස්කන්ධයක්ම ආත්ම විදිහට මෙනෙහි කරනවා. ඒ ස්කන්ධ පංචකය හෝ ස්කන්ධ පංචකෙන් එකක් දෙකක් හෝ ආත්ම විදිහට මෙනෙහි කරන එක තමයි කරන්නේ. එතකොට බුදුජනක මහත්මයා දේශනා කරනවා ඉද වික්කවේ අසුතෝ පුතජනෝ අරියානං අදස්සාවි අරිය ධම්මස අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ සත්පුරුෂයන්ං අදස්සාවේ සත්පුරුෂ ධම්මේ යකෝ විදෝ සත්පුරුෂ ධම්මේ අවිනීතෝ. ඔන්න හොඳ කාරණාවක් කියන එක නේ. ඉද වික්කවේ මහණෙනි මෙහි අසුතව පුතජනෝ අසුතව පුතජනය අරියානං අදස්සාවේ අරිය ධම්මස්ස අකෝ විදෝ අරිය ධම්මේ අවිනීතෝ සත්පුරුෂං අදස්සාවේ සත්පුරුෂ ධම්මේ යකෝ විදෝ සත්පුරුෂ ධම්මේ අවිනීතෝ. අන්න අසුතව කියන්නේ අහලා හිතලා නැති ඇසු පිරුත නැති කියන එකයි අසුතවක් කියන්නේ. අසුතවත්කම නිසායි පුතජ්ජනෝනි. එතකොට අසුතවත් පුතජ්ජනෝනි කොහොමද? ආර්යයන් වහන්සේලාව නුවණින් දැක්කේ නැති, ආර්ය ධර්මයේ දක්ෂ නැති, ආර්ය ධර්මයේ හික්මුනේ නැති, සත්පුරුෂයෝ කවුද කියලා නුවණින් දැක්කේ නැති, සත්පුරුෂ ධර්මය මොකක්ද කියලා සත්පුරුෂ ධර්මයේ දක්ෂ නොවුණු, සත්පුරුෂ ධර්මයේ හික් නොවුණු කිනාද කියනවා අන්න අසුතවත් කියලා. අසුතවත් කියන්නේ කවුද? ආර්යයන් වහන්සේලා නුවන් දැකලා නැහැ, ආර්ය ධර්මයේ අදක්ෂයි, ආර්ය ධර්මයේ හික්මෙලා නැහැ. සත්පුරුෂයන් නුවන් දැකලා නැහැ, සත්පුරුෂ ධර්මයේ හික්මෙලා නැහැ, සත්පුරුෂ ධර්මයේ දක්ෂ නැහැ, සත්පුරුෂ ධර්මයේ හික්මෙලා නැති කෙනාට කියනවා අස්තුතවත් කියලා. අන්නේ බඳු අස්තුතවත් පුතජ්ජනය. පුතජ්ජන කෙනා මෙන්න මේ විදිහට හිතනවා. රූපං අත්තුතෝ සමුපස්සති. රූපය ආත්මයක් හැටියට දකිනවා.
ආත්මයක් විදිහට මෙනෙහි කරනවා. ඔය යම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ හිතන ආකාරයේ. එතකොට ශ්‍රමණ බ්‍රාහ්මණ ලෝකේ යම් යම් ආකාරයකට හිතයිද ඒ විදිහට තමයි අනිත් ප්‍රජාව හිතන්න ගන්නෙ. කොතනක හරි කොයි තැනක හරි යම් ශාසනයක මුල් වෙනවා නම් ඒ මුල් වෙන කෙනා අනුව තමයි ඊගාවට අනිත් ප්‍රජාව දිවෙන්නේ යන්නේ. එතකොට මෙතනදී ඒ වගේ ආර්යයන් දන්නේ නැති ආර්ය ධර්මයේ දක්ෂ හික්මිලා නැති කම නිසා අසෘතවත් කෙනා රූපය ආත්ම විදිහට දකිනවා. රූපං අත්තුතෝ සමුනුපස්සති. රූපය කියන්නේ ආත්මයක් කියලා දකිනවා. එහෙම නැත්නම් රූප වන්තං වාත්තාන ආත්මය රූපවත් එකක් කියලා දකිනවා. එහෙම නැත්නම් අත්ත නීව රූපං. රූපය කියන්නේ ආත්මයට හිත එකක් කියලා දකිනවා. රූපස්මින් අත්තාන නැත්නම් ආත්මය රූපයේහි කියලා දකිනවා. ඔතන තියෙනවා දැන් මම කරුණු හතරක් මතක් කළා. මේ කරුණු හතර රූපය ආරම්භය හතරාකාර දිට්ඨියක් ඇති වෙන ආකාරය. ඒකෙදි මේ දිට්ඨිය තුල උච්ඡේද සාස්ත්‍රත කියන අන්ත දෙකක් තියෙනවා. මෙතන කරුණු ටිකක් දැන ගැනීමත් එක්කම මතක් කරනවා මම පස්සේ මේකේ අර්ථයට ගෙන්නම්. එතෙන්දී රූපං අත්තතෝ සමනුපස්සති. රූපය ආත්ම වශයෙන්ම දකිනවා කියන තැනක තියෙන උච්ඡේද දෘෂ්ටිය. මොකක් නිසාද රූපය කියන එක ආත්මයක් හැටියට දකිනකොට එබඳු කෙනාට අදහසක් එනවා මේ විඥානේ නිරුද්ධ වුණාට පස්සේ මරණයෙන් පස්සේ රූපය සම්පූර්ණ නැති වෙලා යනවා, සිඳිලා වෙනසලා විනාශ වෙනවා. ඒ තමයි මගේ ආත්මය තමයි ඒ විනාශ වෙන්නේ. ආය මත්තේ ඉපදෙන්නේ නැහැ කියන අදහස තියෙනවා රූපය ආත්ම විදිහට දකින කෙනාට. ඒතර රූපේම ආත්ම විදිහට දකිනකොට රූපය ආත්ම විදිහට දකින තැනක තියෙනවා උච්ඡේද දෘෂ්ටිය. රූපය නැති වෙනකොට ආත්මය නැති වෙනවා, සිඳෙනවා, විනාශ වෙනවා, මරණයන් පත්තේ නැහැ. ඒ හින්දා පින් කෙරුවා කියලා විශේෂ පළකුත් නැහැ, පව් කෙරුවා කියලා විශේෂ අගඩකුත් නැහැ, පිනයි පවේ කියලා වෙනසකුත් නැහැ. මොකද මරණයෙන් පස්සේ ආයි ඉපදෙන්නේ නැත්නම් නැසෙනවා නම් පින් කෙරුවා කියලා ලොකු අර්ථයක් ලැබෙන්නේ, පව් කෙරුවා කියලා ලොකු අනර්ථයක් වෙන්නේ නැහැ කියලා පින් පව් කියන දෙකටම බය නැති වෙනවා. ඒ වගේ දෘෂ්ටියකට කියනවා සග්ගාවරණ මග්ගාවරණ දෘෂ්ටි කියලා. ඒ කියන්නේ ස්වර්ගය සුගතියත් ආවරණය වෙනවා, නිවන් මාගත ආවරණය වෙනවා. ඔය වගේ දෘෂ්ටි තියෙන උච්ච දෘෂ්ටියක් තියෙනකොට එතකොට මෙතනදී මේ රූපය ආත්මයි කියලා දකින තැනදී උච්ච දෘෂ්ටියේ එක්තරා පැතිකඩක් අර වගේ නියත මිත්‍යා දෘෂ්ටියයි කියන තැනට, අර සග්ගාවරණ මග්ගාවරණ කියන එක ඇත්තටම පනවන්නේ නියත මිත්‍යා දෘෂ්ටියයි කියන තැනකින්, මේ වගේ තැනක නෙවෙයි. නමුත් නියත මිත්‍යා දෘෂ්ටියකට යන්න තියෙන ඉඩ පටන් ගන්න මේ වගේ තැන. මේ වගේ දිට්ඨියකින් ආරම්භ වෙලා ඒක උපරිමේම ගියාම තමයි ඇත්තටම සග්ගාවරණ මග්ගාවරණ කියන තැනකට යන නියතියක් කියන තැන දක්වාම යන්නේ. දසවස්තුක කම්මා දසවස්තුක සම්මාදිට්ඨිය බැහැර කරන තැනටපත් වෙන මට්ටමට යනවා. ඒ දිට්ඨියක එබඳු දිට්ඨියක ආරම්භය තමයි මේ සක්කාය දිට්ඨිය කියන තැනක තියෙන උච්චේ දෘෂ්ටියේ ආරම්භය. එනිසා මේ දිට්ඨියේ තියෙන මුල් අවස්ථාව සග්ගාවරණ මග්ගාවරණ වෙනවා කියන තැනකටපත් වෙන්නේ නැහැ. නමුත් මෙතනින් පටන් ගන්න මේ දිට්ඨිය තමයි වර්ධනය වෙලා දසවස්තුක කම්මස්සගත සම්මා දිට්ඨිය පවා පිළිගන්නේ නැති තැන දක්වාම ඒ මිත්‍යා දෘෂ්ටි වර්ධනය වෙලා කුසල කර්ම කරන නැති තත්ත්වයටපත් වෙලා ස්වර්ගය මාර්ගය දෙකම ආවරණය කරන තැන දක්වා පරිවර්තනය වෙන්නේ වැඩිමරපත් වෙන්නේ. ඒකේ මුල් හරිය මේ. එතකොට රූපං අත්තතෝ සමුපස්සති කියන තැනක තියෙන්නේ උච්චේ දෘෂ්ටි. ඊට පස්සේ දෙවෙනි එකේ තියෙන්නේ රූපවන්තං වාත්තාන. ඒ කියන්නේ ආත්මයේ රූපවත් එකක් හැටියට දකිනවා. ආත්මයක් තියෙමට නැත්තම් මේ සත්‍යයක්
කියන්නේ ආත්මේ දැන් රූපෝත්ති දිර්තියි. හැබැයි මේ රූපය මොනවා හරි දෙයකින් විනාශ වුණොත් නැති වුණොත් මගේ ආත්මය වෙනස් ආකාරයකට පරිවර්තනය වෙන්න පුළුවන්. දැන් ආත්මේ රූපෝත්ති දිර්තිය තියෙනවා. හැබැයි ආත්මේ රූපෝත්ති දිර්තිය තිබුණට ආත්මය කියන එක වෙනත් ආකාරයකට පරිවර්තනය වෙන්න පුළුවන් කියන අදහස ඒක තියෙනවා රූපෝත්තර නැත්තම්. තාතතෙන් තියෙනවා අත් නීවා රූපං. ඒ කියන්නේ රූපේ ආත්මයට හිත එකක්. රූපේ කියන්නේ ආත්මය නෙමෙයි. හැබැයි ආත්මය කියන එක පවතින මේ රූපය කියන එක හිත එකක්. ඊට පස්සේ තියෙනවා රූපස්මින් අත්තාන. රූපේ ආත්ම නෙමෙයි. හැබැයි ආත්මයට බැසගෙන ඉන්න ආත්මයට පවතින පුළුවන් භූමියක් හදලා තියෙ මේ රූපය කියලා. රූපේම ආත්මය හැටියට රූපය ආත්මේ රූපවත් එකක් හැටියට රූපය ආත්මයට හිත එකක් හැටියට ආත්මේ රූපේ දැසගත් එකක් හැටියට කියලා මේ වගේ හතර ආකාරයකින් රූපය ගැන දිට්ඨියක් ඇති කරගන්නවා. කවුද මේක ඇති කරගන්නේ? බුද්ධ ආදී ආර්යයන් වහන්සේලා නුවණින් දැක්කේ නැති ආර්ය ධර්මයේ දක්ෂ නැති ආර්ය ධර්මයේ හික්මුනේ නැති සත්පුරුෂය සත්පුරුෂ ධර්මයේ දක්ෂ නැති හික්මල නැති අසුතවත් කෙනා තමයි මේ විදිහට හිතන්නේ. ඊට පස්සේ ඒ විදිහටම වේදනා අත්තෝ සම්නපස්සති වේදනාව ආත්ම වශයෙන් හෝ දකිනවා. එතකොට වේදනාවන්තං වාත්තන වේදනාව ආත්මය වේදනාව ආත්මවත් විදිහට දකිනවා. වේදනාව ආත්මයට හිත එකක්. මේ ආත්මේ වේදනා හි තියෙනවා කියලා මේ වගේ හතර ආකාරයකට වේදනාව කියලා හිත දකිනවා. සංඥාව කියන්නේ හඳුනනවා. එතකොට සංඥාව කෙරෙත් මේ වගේම හතර ආකාරයක් තියෙනවා. එතකොට සංඥාව කියන එක මේ වගේ හතර ආකාරයක් සංඥාව කියන එක මේ වගේ හතර ආකාරයක් තියෙන නිසා විඥානය කිය සංකාරය කියන එකත් විඥානය කියන එකේ මේ වගේම රූපය ගැන කිව්වා වගේ හතර ආකාරකින් කියලා. මෙන්න මේකට කියනවා විෂයාකාර සක්කාය දිට්ඨිය කියලා. රූපය ගැන, වේදනාව ගැන, සංඥාව ගැන, සංකාරය ගැන, විඥානය ගැන ඒ ධර්මීය ආත්මවත් විදිහට හෝ ආත්මයට හිත හෝ ආත්මවත් එකක් හෝ ආත්මයේ එහි පිහිටා තියෙන විදිහට හෝ දකින්නවා කියන මේ බඳු අදහස් හැම වෙලාවෙම ඇති වෙනවා නම් ඇති වෙන්නේ අසුතවත් කෙනා. අසුතවත් කියලා කියන්නේ බුද්ධාදී සත්පුරුෂයෝ බුද්ධාදී ආර්යයන් වහන්සේලා නුවණින් දැක්කනම් සත්පුරුෂ ධර්මයේ අහලා ඒකේ දක්ෂණ ඒකේ හික්මලා තියෙනවා නම් එයා කවදාවත් රූපේ මේ විදිහට හිතන්නේ හෝ හඳුනගන්නේ නැහැ. වේදනා සංඥා සංකාර විඥාන කියන ටික මේ විදිහට හිතන්නේ හඳුනගන්නේ නැහැ. නමුත් ඒ බුද්ධ ආදී ආර්යයන් වහන්සේලා නුවණින් නොදැක්කා වූ ඒ ධර්මයේ අහලා දක්ෂ නොවුණු ඒ වගේම එහි හික්මුනේ නැති එකේ ප්‍රතිඵලයක් තමයි අසුතවත් කියන එක. ඒ අසුතවත් කෙනා හිතන ආකාරය තමයි මෙන්න මේ විදිහට නැත්තම් හැඟීම් පවත්වනවා. මෙන්න මේ විදිහට රූපය තමයි මේ මගේ ආත්මෙම නැත්තම් මගේ ආත්මය රූපවත් එකක් කියලා මේ විදිහට ආත්ම සංඥාවක් මේ ස්කන්ධ හතර කෙරෙහි ඇති කරගන්නවා. ඔබ තමයි මේ සමුපස්සන සූත්‍රය කියන්නේ. ඊට පස්සේ මේ විදිහට රූපය ආත්මවත් විදිහට පැවතුනොත් තියෙන දෝෂේ මොකද්ද? මේ විදිහට ඔන්න පෙන්නනවා ඉති අයංච සමුපස්සන අස්මිතිතා චස්ස අවිගතං හෝති. මේ විදිහට මෙනෙහි කරන කෙනාට අස්මිති චස්ස අවිගතං හෝති. ඔහුට අස්මිති කියලා කියන්නේ මම වෙමි කියන හැඟීම. අස්මිමානය කියලා කියන්නේ අස්මි මම වෙමි කියන හැඟීම දුරු වෙන්නේ නැහැ. මේ මම වෙමි කියන හැඟීම දුරු වෙන්නේ නැත්තේ කාටද? රූපේ ආත්ම විදිහට හෝ රූපේ ආත්මවත් විදිහට හෝ රූපේ ආත්මය හිත විදිහට හෝ රූපේ කෙරෙහි ආත්මය තියනවා කියන හැඟීම ඇතිකල්හි මම වෙමි කියන අස්මිමානිය උපදිනවා.
වේදනා සංඥා සංඛාර විඥාන කියන ධර්මතා හතර ඒවා ආත්ම විදියට හෝ ආත්ම වත් විදියට හෝ ආත්මයට හිත විදියට හෝ ඒ තුල ආත්මය තියෙනවා කියන හැඟීමක් කෙනෙකුට තිබුණොත් ඒ තියෙන එකේ දෝෂය තමයි මොකක්ද මම වෙන්නේ කියන හැඟීම ඇක්ටි වෙන එක ඊට පස්සේ අස්මිත කෝපන වික්කවේ අවිගතේ පංචන්නං ඉන්ද්‍රයන්ං අවක්කන්ති හෝති මේ අස්මිත කෝපන වික්කවේ අවිගතේ මහණෙනි ඒ මම වෙමි කියන හැඟීම දුරු නොවුණු කල්හි මම වෙමි කියන හැඟීම දුරු නොවුණු කල්හි පංචන්නං ඉන්ද්‍රයන්ං අවක්කන්ති හෝති මේ පංචේන්ද්‍රයන්ට දැස ගන්නවා ඒ මම වෙමි කියන අස්මිමාන සහගත මනෝ විඥාණය මේ රූපෙට බැස ගන්නවා පංචේන්ද්‍රයන් අවක්කාන්ති හොති මොකද්ද චක්කු ඉන්ද්‍රියස්ස සෝත ඉන්ද්‍රියස්ස ගහන ඉන්ද්‍රියස්ස ජීවා ඉන්ද්‍රියස්ස කායින් චක්කු සෝත ගහන ජීවා කාය කියන මෙන්න මේ ඉන්ද්‍රියන්ට බැස ගන්නවා මම වෙමි කියන හැඟීම බැස ගන්නවා අත්ති භික්ඛවේ මනෝ අත්ති ධම්මා අන්න මම වෙමි කියන හැඟීම් සහගත මාන සහගත ඥානේ මේ පංචින්ද්‍රයන්ට දැසගත්නවා කියලා කියන්නේ මේ කයට දැසගත්තාම එයාට අත්ති මනෝ අත්ති ධම්මා එයාට මනසක්තියේ ධර්මාරම්මනදී නැති වෙන්නේ ඒකෙන් මතක් කළේ හොඳට නුවණින් බලන්න හොඳ කාරණාවක් ඔබට මෙතෙන්දි මම කියලා දෙනවා ඔබලු මෙහෙම ඉන්නකොට ඇහැ කන දිව නාසය ශරීරය තියෙනවා කියලා තේරෙනව නේද දැනෙනව නේද ඒ තේරෙනව දැනෙනව කියන තැනක තියෙන්නේ මන ආයතනයයි ධම්ම ආයතනයයි දෙක ඔබලන්ට ඇහැ කන දිව නාසය ශරීරය තියෙනවා කියලා දැනෙන හිතට තමයි අත්ති මනෝ කියලා කිව්වේ ඒ මනසට හසු වෙලා තියෙන ධර්මාරම්මණය තමයි ඇහැ කන දිව නාසය ශරීරය කියන මේවා ඇතිකම. හිතට මේවා ඇතිකම දැනෙනකොට අපේ හිතට මේ ආයතන ටික ඇතිකම දැනෙනවා නේද කියලා මේ මන ආයතනයයි ධම්ම ආයතනයයි පැවැත්ම නේද කියලා අපිට හසු වෙන්නේ අපි තියෙන ඇහැ තියෙනවා කියන තැනකින් කටයුතු කරනවා. කනනාසයේ දිව තියෙනවා කියන තැනකින් කටයුතු කරනවා. ඇහැති මොකද රූපය කියන එක අචේතනික අවිඥානික මලබිනියක් බඳුනන් යථාර්ථය. විඥානේ දුර්වෙච්ච විඥානේ නැති රූපයකට අපි කියනවා මලබිනියක් කියලා. ඒ රූපෙට ඒ රූපයට රූපය ඇති බව තේරෙන්නේ නැහැ. රූපය කියන්නේ කනබුන ආහාරයෙන් හැදුණු විඥානයේ නිරුද්ධ වෙච්ච චේතනා නැති කයකට කියන්නේ මලමිනිය කියලා. ඒ කයට කය ඇති බව දන්නවා කියන කාරණාවක් නැහැ. යම් වෙලාවක ඒ කය ඇති බව දැනෙනවා නම් දැනෙන්නේ හිතට. දැනෙනවා කියන එක දැනගන්නවා කියන එක හිතේ කෘත්‍යයක්. එතකොට ඒ හිතට අරමුණ වෙලා තියෙන කය. කය ඇතිකම දැනෙනවා කියනකොට. ඒක තමයි මේක දෙන්නේ මේ මම වෙමි කියන හැඟීම මේ පංචින්ද්‍රයන්ට බැසගත්තට පස්සේ අත්ති මනෝ අත්ති ධම්මා කියලා කියන්නේ දැන් ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ටික ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වෙදිම එකම විදිහට තියෙනවා වගේ ඔබට දැනේ. ඒ දැනෙන කම මේ ඇහැ තියෙනවා කන නාසය දිව ශරීරය තියෙනවා කියලා දැනෙනවා කියන කම මනෝ නැත්තම් සිත ඒ දැනෙනකම දැනෙන්නේ සිතට. සිතට දැනෙන්නේ මොකද්ද? ධර්මාරම්මනේ මොකද්ද? ඇහැ ඇතිකම, කන, නාසය, දිව, ශරීරය ඇතිකම. ඔන්න ඔය විදිහට ආයතන ටික ඇත්තිමකම
තියෙනකොට අත්ති අවිද්‍යා ධාතු. එතකොට දැන් අවිද්‍යා ධාතුවේ පිහිටලා තියෙන අවිද්‍යා ධාතුව තියෙනවා කියලයි යන්නේ. මෙන්න මේ විදිහට අවිද්‍යා ධාතුවෙන් යුක්තව අරමුණු ස්පර්ශ කරන පුතග්ජනයට එහෙම නැත්නම් ඇහැ ඇතිකම කන නාසය දිව ශරීරය ඇතිකමින් ඉඳිමින් අරමුණු ස්පර්ශ කරන අරමුණු ස්පර්ශ වීමෙන් යම් වේදනාවක් විඳිනකොට අන්නේ වේදනාව විඳින පුතග්ජනයට නැත්නම් ඒ වේදනාව විඳින පුද්ගලයාට හිතෙනවලු මේ මමයි කියලා. මමයි කියලා හිතනවලු නිකන් නෙමෙයි මේ මමයි වේදනාව විඳින්නේ කියලා හිතනවලු. අවිද්‍යා සම්පස්සේන භික්කවේ වේදිතේන පුත්තස්ස අසුතෝ පුතජ්ජනස්ස අස්මිති පියේ හෝති අයමස්මිති පියේ හෝති. එතකොට අවිද්‍යා සම්පස්සේන් යුක්ත වේදනා විඳින අසුතවත් පුතජ්ජනයට මමයි කියන හැඟීම ඇති වෙනවා. නිකන් නෙමෙයි මේ මමයි වේදනා විඳින්නේ කියන අදහස ඇති වෙනවා. එයාට භවිස්සන්තිකෝ හෝති, මම නැවත ඉපදෙන කෙනෙක්, මම රූපවත් කෙනෙක්, මම අරූපවත් කෙනෙක්, මම සංඤ්ඤේ කෙනෙක්, මම අසංඤ්ඤේ කෙනෙක්, මම නේව සංඤ්ඤේ නාසංඤ්ඤේ කෙනෙක් කියලා මේ වගේ මත්තේ තමන් නිබඳු කෙනෙක් කිය යන ගණයට කල්පනා කරනවා යනවා කියලා කියනවා. ඔන්න දැන් හොඳට බලන්න මේ දැන් පෙන්වී අන්තිමට අපේ පැවැත්ම ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වෙම මේ ඔක්කොම තියෙනවා. ආයතන ටික ඇතිකමකින් තියෙයි. හැබැයි ඒ ආයතන ඇතිකමකින් තියෙනවා කියලා කියන්නේ අත්ති මනෝ අත්ති ධම්ම, මේ මනසට ධර්මාරම්මණයෙන් හසු වෙලා නැත්නම් ඇහැ ඇතිකම කන නාසය දිව ශරීරය ඇතිකමෙන් පවතින සිත නේද මේ තියෙන්නේ, සිතට මේව ඇතිකම හසු වෙලා නේද කියලා අපි කවුරුත් හැබැයි දන්නේ නැහැ. මොකද ආරම්භයේම අසෘතවත්කම් ඒ ටිකේ ප්‍රතිඵලය තුලයි අපි ජීවත් වෙන්නේ. මොකද්ද ඇහැ තියෙනවා කියන තැනක කන දිවනාසයේ ශරීරයේ තියෙන හින්ද තියෙන එක පේනවා, තියෙනවා කියලා දැනුමින් අපි ඉන්නවා කියලායි මේ හිතාගෙන ඉන්නේ. එතකොට එබඳු විදිහකට වේදනා විඳිනකොට චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගහන සම්පස්ස, ජීව සම්පස්ස, කාය සම්පස්ස කියලා මේ කුමුණෝ ස්පර්ශයකින් වේදනාවක් විඳිනකොට ඒ වේදනාව විඳින කෙනා ඒ වේදනාවට කියන අවිද්‍යා සම්පස්සය කියලා. ඒ අවිද්‍යා සම්පස්සයෙන් වේදනාව විඳින සුද්ධජන කෙනාට මමයි කියලා හිතෙනවා, මේ මමයි කියලා හිතෙනවා, මේ වේදනාව විඳින්නේ මම නිකන් නෙමෙයි මේ මමයි ඒක විඳින්නේ කියලා හිතේ. එතකොට ඔන්න හොඳට බලන්න යම් කිසි කෙනෙකුට යම් වේදනාවක් විඳිනකොට නැත්තම් මම නිකන් නෙමෙයි මේ මම කියලා මේ ආයතන ටික පෙන්වන්න පුළුවන්, මේ මම කියලා පෙන්වන්න පුළුවන්, මේ මමයි වේදනාව විඳින්නේ කියලා කෙනෙකුට පෙන්වන්න පුළුවන් නම් කෙනෙකුට හිතෙනවා නම් ඒ හිතෙන තැනක තියෙන්නේ අවිද්‍යා සම්පස්සෙන්. එහෙම උනේ කුමක් නිසාද? ඒ වේදනාව විඳිනකොට ඒ වේදනාව විඳින්නේ මම, මේ මමයි වේදනාව විඳින්නේ කියලා හිතෙනවා නම්, දැනෙනවා නම්, හැඟෙනවා නම් එහෙම උනේ මොකක් නිසාද? අස්මි මම වෙමි කියන හැඟීම් සහගත විඥානයේ මේ කයට බැසගත් නිසායි. මම වෙමි කියන හැඟීම් සහගත චිත්තය මේ රූපිත බැසගත්තේ කුමක් නිසාද? මම වෙමි කියන හැඟීම තිබුණු නිසායි. මම වෙමි කියන හැඟීම තිබුණේ මොකක් නිසාද? මම වෙමි කියන හැඟීම දුරු නොවුණු නිසායි. මම වෙමි කියන හැඟීම දුරු නොවුණේ කුමක් නිසාද? විෂයාකාර සක්කාය දිට්ඨිය නිසායි. රූපය ආත්මවත් විදිහට රූපී ආත්මයට හිත විදිහට තියෙන හැඟීම නිසායි. එබඳු හැඟීමක් ඇති උනේ කොහොමද? එබඳු හැඟීම පවතින්නේ කොහොමද? බුද්ධ ආදී ආර්යයන් වහන්සේලා නුවණින් දැක්කේ නැති ආර්ය ධර්මය අහලා නැති ආර්ය ධර්මයේ බුද්ධ ආදී සත්පුරුෂයන් දැක්කේ නැති ආර්ය ධර්මයේ දක්ෂ නැති ආර්ය ධර්මයේ හික්මුනේ නැති කම නිසායි. ඒ කියන්නේ අසුතවත් කම නිසායි. අසෘතවත්කම කියන්නේ බුද්ධ ආදී ආර්යයන් වහන්සේලා දැක්කේ නැ ආර්ය ධර්මයේ දක්ෂ නැ හික්මෙලා නැ සත්පුරුෂ සත්පුරුෂය නුවණින් දකින්නේ නැ
සත්පුරුෂ ධර්මයේ දක්ෂ නැ දස්පුරුෂ ධර්මයේ හික්මුනේ නැතිකම නිසා ආශ්‍රතව බොහෝ ඇසු පිරු තැන් නැ අහඬ නුවණින් බලන්ද වෙනම පැතිකඩක් හම්බෙලා නැ ඒ හින්දා එයාට ඉතුරු වෙලා තිබුණේ අනන්ත සංසාරේ හුරුවමයි රූපය ආත්ම විදියට හෝ රූපය ආත්මවත් විදියට හෝ රූපය ආත්මයට හිත විදියට හෝ රූපය කෙරෙහි ආත්මය තියෙනවා කියලා වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ ටිකේ මෙබඳු හැඟීමකින් තමයි පැවතුනේ ජීවත් වෙන්නේ. අස්ෘතවත්කම තිබුණේ සක්කාය දිට්ඨිය යුක්ත වෙනවා. මේ විෂයාකාර සක්කාය දිට්ඨිය පිරෙන්නේ පුරවන්නේ මම වෙමි කියන හැඟීම උපදිනවා. හැඟීම දුර වෙන්නේ මම වෙමි කියන හැඟීම දුර නොවුනහම මම වෙමි කියන හැඟීම් සහගත විඥානයේ මේ පංචින්ද්‍රයන්ට චක්කුසෝත ගන්න ජීවවා කාය කියන පංචින්ද්‍රයන්ට බැස ගන්නවා. හරියට මාළුවෙක් ඇමක් ගිල්ලා වගේ. එතකොට මම වෙමි කියන හැඟීම ගිල්ලාම කෙලින්ම මේ කෝට්ටයක් ඇඳගත්තා වගේ. එතකොට එයාට මම කියන හැඟීම තියෙන සිතේ සිත ඔක්කන්ති නාම රූපං නාම ධර්ම අරුණු කළ රූපයට බැසගත්තට පස්සේ දැන් කය මම වෙනවා. එතකොට මම කියන හැඟීම රූපයට බැසගත්තට පස්සේ අත්තිමනෝ අති ධම්ම ස්පර්ශ ආයතන 6 හටගෙන නිරුද්ධ වෙනවා. පෙනෙනදී හටගෙන නිරුද්ධ වෙනවා, ඇහෙනදී හටගෙන නිරුද්ධ වෙනවා නෙමෙයි. පෙනෙන්නේ ඉස්සෙල්ලත් ඇහක් තිබුණ තියෙන ඇහිම රූපයක් දකිනව දැක්කට පස්සෙත් ඇහැ තියෙනවා. අහන්න ඉස්සෙල්ල කන තිබුණ තියෙන කණින් ශබ්දයක් ඇහුවෙන් පස්සෙත් කන තියෙනවා. රූපයක් හටගෙන නැති වෙනව ශබ්දයක් හටගෙන නැති වෙන්න පුළුවන්. හැබැයි ඇහැ කන දිවනාසය ශරීරය කියන මේ ටිකනම් එහෙම හටගෙන ඉපදිලා පැවතිලා නැති වෙනවා කියන සිද්ධියක් වෙන්නේ මේ ටික ස්ථීරවම තියෙනවා කියන හැඟීමක් තමයි දැනෙන්නේ. එබඳු තැනකින් තමයි ජීවත් වෙන්නේ. ඒ ටික ස්ථීරවම තියනවා වගේ දැනෙනවා කියන කම ඇති වෙලා තියෙන්නේ මනසට නේද? දැනෙන්නේ මනසට නේද කියලා කවදාවත් අපිට හිතිලත් නැහැ, අපි හිතන්නේත් නැහැ. ඒ දැනෙන කම මනසයි දැනුණු ඇහැ කන දිවනාසේ ශරීරය කියන ටික මනසට ආරම්මණය නේද, ධර්මාරම්මණය නේද කියලා අපි දන්නේ නැහැ. අපි ඒ මනස ධර්මාරම්මනවත් දෙකේ හටගත්තු කෘත්‍ය තුල ජීවත් වෙනවා. ඒ කියන්නේ ඇහැ කන දිවනාසී ශරීරයේ තියෙනවා කියන තැනකින් ඊගාර්සි උපද්දවනවා. මෙන්න මේ විදිහට මනස ධර්මාරම්මණයත් ඇති කල්හි යාත අවිද්‍යා ධාතුව තියෙනවා කියලායි කියන්නේ. දැන් හටගෙන නැති වෙනවා කියලා හෝ ආයතනයන්ගේ අනිත්‍යතාවයක් පෙනෙන්නේ නැහැ. ආයතනයන් දුක් බවක් අනාත්ම බවක් පෙන්නේ නැහැ. කෙලින්ම ඇහැ මගේ වෙච්ච තැනකින්මයි තියෙන්නේ. කන දිවනාසේ ශරීරේ මගේ වෙච්ච තැනකින්මයි තියෙන්නේ. එතකොට කියනවා අවිද්‍යා ධාතු කියලා. ඔන්න ඔය අවිද්‍යා සම්පස්යෙන් යුක්තව අරමුණු ස්පර්ශ කරන පුතඥයට මේ වගේ අවිද්‍යා සම්පස්යෙන් යුක්ත අවිද්‍යා ධාතුවේ ඉන්න කෙනාට ඇතිවෙන ස්පර්ශයට කියන අවිද්‍යා සම්පස්ය කියලා. අවිද්‍යා සම්පස්යෙන් යුක්ත පෘථග්ජනයට හිතෙනවා මම කියලා. නිකන් නෙමෙයි මේ මම කියලා හිතෙනවා. ඔන්න බලන්න දැන් එකින් එකට දැන් මේ මමයි සැප දුක් විඳින්නේ, මම මේ ඉන්නේ, මේ මමයි සැප දුක් විඳින්නේ කියන තැනක අපි ඉන්නවා නම් ඒ දුක හැදෙන හැටි තව එක ආකාරයකට පෙන්වන්නේ. මේ මම වෙමි, මේ මමයි දුක් විඳින්නේ කියලා හම්බ වෙන තැන තමයි අපි ඉස්සර කතා කරගෙන ගියේ. ගිහිල්ලා අස්තුතවත් තජන කියන තැනකට යනකම් යනවා. ඊට පස්සේ ඔකේ අනිත් පැත්ත ලෙහඬ වෙන්නේ අනිත් පැත්ත. අනිත් පැත්තෙන් කියන්නේ දැන් ප්‍රතිඵලය තමයි මේ මම වෙමි, මේ මම වෙමි කියන තැනක තමයි ජීවිතේ අපේ හැම දිනකම. හැබැයි එතෙන්ට ආවේ ඒ මම නැත්තම් මේ මම වෙමි කියලා හැඟීමක් හිතෙන මේ මම පෙර ජීවිතේ කොහෙන්දන්වත් ආවෝ. ඒ මම මරණයෙන් පස්සේ කොහාටවත් යනවාවත් නෙමෙයි. ඒ මම හැදුණු හැටි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඒ දුක් විඳින මම, ඒ දුක් විඳින පුද්ගලයා
අවාසනාවන්ත මම අවාසනාවන්ත මගේ ආත්මය හැදුන හැටි තමයි මේ තථාගතයන් වහන්සේ පෙන්වන්නේ. එතකොට එතනදී බුද්ධාදී සත්පුරුෂයන් දන්නා වූ දක්නා වූ සත්පුරුෂ ධර්මයේ දක්ෂ සත්පුරුෂ ධර්මයේ හික්මුණු කමට කියන සුතවත් කියලා. සුතවත් ආර්ය ශ්‍රාවක. ඈ සුතවත් ආර්ය ශ්‍රාවක. සුතවත් කියලා කියන්නේ හොඳට අහලා හිතලා තියෙන නිසා, ඇසූ පිරුතෙන් ඇති. හොඳට අහලා හිතලා තියෙන. අහන්න ලැබුණේ බුද්ධාදී සත්පුරුෂයන් දකින්න ගිය නිසා, බුද්ධාදී ආර්යයන් වහන්සේලා දකින්න ගිය නිසා ආර්ය ධර්මය අහන්න ලැබුණා. ඒ ආර්ය ධර්මයෙන් කියලා දුන්නේ මොකක්ද? යම් රූපයක් තියෙනං චත්තාරෝච මහභූතා චතුන්නංච මහභූතනං උපාදාය රූපං. යම්ම රූපයක් තියෙනං, යම් රූපයක් කියනොත් අපි ඕකටම ගමු අර ස්කන්ධ අවබෝධයත්. එතන බුද්ධාදී ආර්යයන් වහන්සේලා, බුද්ධාදී සත්පුරුෂයන් වහන්සේලා දකින්ද ගියොත්, දැක්කොත් ලැබෙන දේ තමයි මොකද්ද? සද්ධර්මයේ දක්ෂ වෙන්න පුළුවන්. ඉස්සෙල්ලාම සද්ධර්මයේ අහන්න ලැබෙනවා. සද්ධර්මයේ අහන්න ලැබෙනවා කියලා කියන්නේ මොකක්ද? මේ ලෝකේ බුද්ධාදී ආර්යයන් වහන්සේලා පහළ වුණත් නැතත් හැමදාම ලෝකේ පැවතුණු පවතින ඇත්ත. ඒ බුද්ධාදී ආර්යයන් වහන්සේලා උගන්වනවා, කියලා දෙනවා රූපය කියලා කියනකොට. රූපස්කන්ධය කියන්නේ රූප කියන ගත්තහම රූපස්කන්ධය. ස්කන්ධ කියලා කියන්නේ ගොඩක්. ස්කන්ධ කියන්නේ රාශියක්. ස්කන්ධ කියන්නේ සමූහාර්ථයෙන්. පස්කන්ධ, ගිනිකන්ධ, වැලිකන්ධ කියලා ස්කන්ධ කියන කතා කරන තැනක සමූහාර්ථයකින්, රාශියාර්ථයකින්, පුඤ්ජාර්ථයකින්. එතකොට සමූහයක් රාශියක් ගොඩක් කියන අර්ථයකින් කියනවා ස්කන්ධ කියලා. එතන රූපස්කන්ධ, රූප ගොඩක්, රූප රාශියක්, රූප සමූහයක් කියන අර්ථයක උගන්වනවා අපිට. මොනවද රූප ගොඩ, රූප රාශිය, රූප සමූහය? අතීත, අනාගත, පච්චුප්පන්න, අජ්ජත්, බහිද්ද, ඕලාරික, සුකුම, හීන, ප්‍රණීත, දුර, ළඟ කියලා මේ රූපය කියලා යමක් ලෝකේ තියෙයි නම් ඒ රූපේ නියෝජනය වෙන, නියෝජනය කරන්න පුළුවන් ශේෂ්ත්‍රයක් තියෙනවා. ඒ ශේෂ්ත්‍රය විසිරලා තියෙනවා එකලොස් ආකාරයකට. අතීතේ වේවා, දැන් වේවා, අනාගතේ වේවා, යම්ම කෙනෙක් රූපයක් ඇසුරු කළා නම් ඇසුරු කළේ, ඇසුරු කරන්නේ මෙන්න මේ එකලොස් පොළ හරහායි. ඔය එකලොස් පොළක විසිරලා පැතිරලා තියෙන රූපය එයින් ඔබට යන්නේ නැහැ. යම්ම රූප ටිකක් තියෙනම් තියෙන හැම රූපයක්ම කැටි කළා, කැටි කළා මේ එකලොස් පොළක, එකලොස් තැනක විසිරලා තියෙන හැම රූපයක්ම කැටි කළා, කැටි කළා අරගෙන කියනවා රූපස්කන්ධය කියලා. රූපස්කන්ධ කියලා කියන්නේ රූප රාශියක්, රූප ගොඩක්. අතීතයේදී අපි ඇසුරු කළ යම්තාක් රූප තිබුණා නම් ඒ හැම රූපත් වර්තමානයේදී හම්බ වෙන හැම රූපයක්මත් අනාගතයේදී හම්බ වෙන හැම රූපයක්මත් කියලා තුන් කාලයකට තියෙනවා. ඊට පස්සේ ওই තුන් කාලය ඇතුළ අපව මෙහෙම බෙදෙනවා. අතීතයේ ඇසුරු වෙච්ච ආධ්‍යාත්මික බාහිර ඖදාරික සුකුම. ඖදාරික කියලා කියන්නේ රළු. සුකුම කියන්නේ සිව්. හීන ප්‍රණීත. අපි ඉස්සෙල්ලා මේ කුලස් පොලේ අර්ථය පොඩ්ඩක් ලියහ ගමුකෝ. අතීතය කියන්නේ අතීතය ඇසුරු කළ යම්තාක් හටගෙන නිරුද්ධ වුණා වූ, ඉපිද නැති වුණා වූ,
අතීතය අනුව ගියා වූ අතීත අංශයට ගියා වූ සිහි කිරීම පමණක් කළ හැකි රූපතියෙනම් ඒ රූප වලට කියන අතීත රූප කියලා. තාම නොපෙමිනි පහළ නො වූ නොහට ගත්තා වූ අනාගත වූ අනාගත අංශය අනුව ගියා වූ මතුවේ කරන්න හදන රූපයක් ගැන අපි හිතයි නම් ප්‍රාර්ථනා කරයි නම් කතා කරයි නම් එබඳු වූ රූප තාම නූපන්නා වූ නොහට ගත්තා වූ රූපයක බලාපොරොත්තුවක් වන රූප තියේ නම් එබඳු රූප අනාගත වර්තමානයක දැන් උපන්න හටගත්ත පවතින ඇසුරු කන්න රූප තියෙන මේ රූපට කියන පච්චුප්පන රූප වර්තමාන ඖදාරික කියලා කියන්නේ රළු ඖදාරික කියලා කියන්නේ රළු කියන එක ඒ කියන්නේ ඇහැ කන දිව නාසය ශරීරය රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියලා මේ පංචායතන මේව ගත්තම රළු රූප ඊගවට ධම්මායතනේ පරියාපන්න රූපතිය ඉත්ත්‍යෙන්දි රූපේ පුරුෂෙන්ද රූපේ ජීවිතෙන්දි රූපේ කාය විඤ්ඤප්ති රූපේ වාක් විඤ්ඤප්ති රූප කියලා සියුම් රූප සුකුම රූප ටිකක්ටි ඈ අපි උපාදාය රූප උපාදායන්ගේ අරවත් උපාදාය තමයි උපාදාය මහඹුත නමුත් ඒ උපාදාය රූපවල සුකුම රූපයක් තියෙනවා ධම්මායතනේ පරියාපන සුකුම කියලා කියන්නේ ඒකේ අවබෝධය හරිම දුෂ්කරයි අපහසුයි ඉතාමත්ම සිවු චේතනා මාත්‍රයකින් වෙනස් වෙන මට්ටමේ රූප ඒක ධම්මායතනේ පරියාපන රූප කියලා කියන්නේ සිතුවිලි මාත්‍රයකින් උපදින සිතුවිලි මාත්‍රයකින් වෙනස් කරන්න පුළුවන් වන විදිහේ දකින්න කිසි වෙලාවක අල්ලන්න බැරි සියුම් රූප තියෙනවා අපි නිකමට නිකත් තීනෙන් පෙනෙන රූප වගේ ඈ එතකොට මේ රූප වලට කියන සියුම් රූප කියලා කිතියෙන් ගත්තාම ඉත්‍යෙන් දී රූපය පුරුෂෙන් දී රූපය එතකොට රූප ජීවිතේන්ද්‍රිය කාය විඤ්ඤාප්ති රූපේ වාග් විඤ්ඤාප්ති රූපේ එතකොට අවකාශ ධාතු රූපස්ස ලහුතා මොදිතා කම්මඤ්ඤතා කියලා පෙන්වන සියුම් රූප ටිකක් තියෙයි අන්න ඒ ටික දකින්න සියුම් රූප කියලා මෙන්න මේ වගේ සියුම් රූප ඖදාරික සියුම් ඒකම ඒක ඖදාරික සියුම් බව ඒ ධර්මතාවයට සාපේක්ෂ අපි කියමු මනුස්සයන්ගේ මට්ටමේ ආහාරය රළු දෙවියන්ගේ මට්ටමේ ආහාරය සියුම් දෙවියන්ගේ මට්ටමේ ආහාරය රළු ඒට බ්‍රහ්මයන්ගේ මට්ටමේ ආහාරය සියුම් මේ විදිහට ඒ පැවැත්මට අනුව ආහාරය ඖදාරික සුකුම බව දත යුතුයි ඒ වගේ මේ අරමුණු වලත් ඒ ධර්මතාවයන්ට සාපේක්ෂව ඖදාරික සුකුම බව දත යුතුයි කන බොන බත් පාන් කෞපි මුන්නට වගේ තැනකට සාපේක්ෂව කිවි ටිකක් බටර ටිකක් වගේ දෙයක් ගත්තොත් සුකුම ඒකට සාපේක්ෂව සියුම් ආහාර ඌජාවක් තියෙන සුකුම යන්න ඒ වගේ ඖදාරික සුකුම් බව ඒ ධර්මතාවයට සාපේක්ෂව දත යුතුයි එතකොට ඖදාරික සුකුම හීන ප්‍රනිත කියලා කියන්නේ ලෝකයා විසින් පිළිකුල් කරන බැහැර කරන නිඳා කරන අවමන් කරන රූප තියෙනම් ඒ රූප වලට කියනවා හීන රූප කියලා. ප්‍රනිත රූප කියලා කියනවා ලෝකයා විසින් පිළිකුල් නොකරන අවමන් නොකරන නිඳා නොකරන ප්‍රාර්ථනා කරන සතුටු වෙන කැමැති වෙන රූප. තියෙනම් ඒවට කියනවා ප්‍රනිත රූප කියලා. දුර රූප කියලා කියනවා තමන්ට ආසන්නේ නොව ගොඩාක් ඈතින් පවතින රූප ළඟ රූප කියලා කියනවා කාය පටිබද්ධ රූපයේ ඉඳලා තමන් අපට තියෙන ආසන්න රූප මේ විදිහට පෙන්වන්නේ මොකටද යම් කෙනෙකුට රූප කියලා යමක් තියෙන ඇසුරු වෙන්නේ මෙන්න මේ පරාසය තුල ඔය විදිහට පෙන්නලා මේ 11 පොලක හැම තැනකම තිබුණු රූප තිබුණනම් තිබුණේ තියෙනවනම් තියෙන්නේ චත්තාරෝච මහ භූතා චතුනංච මහ භූතානං උපාදාය රූපං
පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු සහ සතර මහා ධාතු නිසා පවත්න උපාදාය රූපයි කියලා බුදුරජාණන් වහන්සේ විග්‍රහ වාක්‍යයකින් රූපය පෙන්නනවා. මේ 11 පොළම ආවරණය වෙන්නේ 11 පොළ හොඳට විස්තර කළා. මේ 11 පොළ කියන තැනකින් ආවරණය වුණාම මේ 11 පොළේදී පොළ 11 තැන විසිරලා තියෙන පැතිරලා තියෙන සියලුම රූප ටික කෙටි කළා කැටි කළා අරගෙන රූපස්කන්ධයයි කියලා කිව්වා. රූපස්කන්ධය කියලා කියන්නේ රූප ගොඩක් රූප රාශියක් රූප සමූහයක්. ඒ කියන්නේ මේ සියලුම තැන්වල තියෙන රූපවල අර්ථය එකතු කළා. ඒ හැම රූප ටිකම එකට එකතු කළා කෙටි කළා කැටි කළා මිටියකට බැඳලා රූපේ කියන එකට අර්ථයක් දෙනවා. ඔය ඔක්කොම රූප සතර මහා ධාතු හා උපාදාය රූපයි කියලා. ඔන්න දැන් මේකෙන් කියන්නේ අපි හිතාගෙන හිටියේ මිනිස්යන්ගේ රූප තියෙනවා, දෙවියන්ගේ රූප තියෙනවා, බ්‍රහ්මයන්ගේ රූපය තියෙනවා, නිසත්තුන්ගේ රූප තියෙනවා, දෙමව්පියන්ගේ රූප, සහෝදරයන්ගේ රූප, නැත්නම් යාළු මිත්‍රයන්ගේ රූප, සංගත සත්තුන්ගේ රූප කියලා මේ වගේ අපි අතීත අනාගත දෙකේ අපි අසුරු කරන්නේ රූපවල පුද්ගල සංඥාවේ ආත්ම සංඥාවේ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ යථාභූත ස්වභාවයේ ස්කන්ධ අර්ථය, රාශි අර්ථය, සමූහ අර්ථය, අර්ථ ගන්වලා ඒ ස්කන්ධ ඒ තැන් තැන්වල තියෙන ඔක්කොම ටික කෙටි කළ කැටි කළ පෙන්නනවා. චත්තාරෝච මහභූත චතුනංච මහභූතනං උපාදාය රූප සතර මහ ධාතුයි සහ උපාදාය රූපයි කියලා. ඊට පස්සේ දැන් මේ කාටද මේ ටික ලැබෙන්නේ? බුද්ධාදී ආර්ය මහන්සියලා දකින්ද ගිය සත්පුරුෂයන් දකින්ද ගිය කෙනාට දැන් ওই විදිහට දැන් අහන්න ලැබෙනවා. ඈ ඉස්සෙල්ලා අසෘතව එයා ගියා ආර්යයන් දකින්ද සත්පුරුෂය දකින්ද ගියා. දකින්න කෙනා ඇතුළට ගියා. හම්බ වෙන්න ගියා. සම්බන්ධ වෙන්න ගියා. පෛරු පාසනය කරන්න ගියා. ගියාම සද්ධර්මය අහන්න ලැබෙනවා කියලා කියන්නේ රූපය කියන එක ඔන්න ඔය විදිහටයි කියලා. රූපය කියන එක ස්කන්ධාර්ථය ධාතු අර්ථය පෙන්නලා මහභූතය සහ උපාදාය රූපයි කියලා පෙන්වනවා. පෙන්නලා මහභූත කියන්නේ ඇයි? තව ටිකක් ඒක විග්‍රහ කරලා දෙනවා. මොකද යම් තාක් ප්‍රශ්න, යම් තාක් ගැටලු, යම් තාක් අනවබෝධය තියෙද ඒ තාක් ඒ ටික දුර වෙන තාක්. යම් තාක් නොදන්නාකම නොදක්නාකම තියෙන ඒ තාක් දුර වෙලා දන්නා දක්නාකම ඇති වෙන තාක්. යම් තාක් අසුතවත්කම තියෙන ඒක ටික දුර වෙලා සෘතවත්කම ඇති වෙන තාක්. තමන්ව දක්ෂය කරවනවා. ඒක තමයි සත්පුරුෂ ධර්මයේ සත්පුරුෂයන් දැකීමේ ආර්යයන් දැකීමේ තියෙන වටිනාකම. ඊගාවට අර 11 පොලක ඇති තියෙන රූප සතර මහා ධාතු සහ උපාදාය රූපයි කියලා ප්‍රධාන මාතෘකාව වශයෙන් රූපය හඳුන්වලා දුන්නා. ඊට පස්සේ නිර්දේශ වශයෙන් විස්තර කරනවා සතර මහා ධාතු කියලා කියන්නේ මොකක්ද? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. මේ සතර මහා ධාතුයි. උපාදාය රූපය කියලා කියන්නේ මහා භූතයන් නිසා මහා භූතයන් ඇසුරු කරගෙන මහා භූතයන් වෙන් නොවි පවතින මහා භූතයන් නිසාම පවතින රූප ටික කියන උපාදාය රූප කියලා. උපාදාය කියන්නේ ඇසුරු කරගෙන පවතින රූපයි කියලා නිර්දේශ වශයෙන් පෙන්වනවා. ඊට පස්සේ ඒක තව පැත්තකට තරගෙන ගෙහෙල්ලා පාටි නිර්දේශ වශයෙන් වඩා විස්තර කිරීම වශයෙන් පඨවි කියලා කියන්නේ තද රළු කර්කස ස්වභාවයක් තියෙන ආධ්‍යාත්මික බාහිරව කෙනා කෙනා ඉන්න වටපිටාවට සමාන කළා. යාචිකාච අජ්ජත්තිකාච පඨවි ධාතු බාහිරාච පඨවි ධාතු පඨවි ධාතු රේවස ආධ්‍යාත්මික පටි ධාතුව බාහිර පටි ධාතුව තියෙන ඒ දෙක සමාන කළා කියන හොඳට. පටි විධාතුවේ පටි විසඤ්ඤාව ඇති කරගත්තට පටිවිය පිරිසිඳ දකින් නැතිකම හින්දා මම ආයනය කරන්න පුළුවන්. මම කියලා හිතන්න පුළුවන්. හින්දා පටිවිය පිරිසිඳ දකින විදිහට උගන්වනවා. කොහොමද ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා
පඨවිය කියලා කියන්නේ තද රළු කාර්කස ස්වභාවය. යමක් දරාගෙන ඉන්න පුළුවන් කමේ කෘත්‍යයක් කරන තද රළු කාර්කස ස්වභාවය. පඨවි කියලා කියනවා ස්වභාවය. ඔකට අපි පඨවි කියනකොට සමහර විටක පාලි භාෂාවක භාෂාවෙන් පෙන්වන මේ ධර්මයේ අර්ථය අපිට ඒ විදිහට ඇඟට දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මේ අර්ථයට 100%ක් සමාන කරන්න බැරි වුණාට අපේ භාෂාවෙන් කතා කළොත් අපි පොළොව කියලා කිව්වොත් පස් කියලා කිව්වොත් ඇත්තටම පස් කියන අර්ථයට වඩා පටවි කියලා කියන තවත් ඒ අර්ථයම ගොඩාක් ගැඹුරට අරගෙන ගිය යථාර්ථය. නමුත් අපි ගත්තොත් පස්දිය ගිනිසුලම් කියන තැනක ආන් ඒ වගේ මේ අපිට නිකම් පස්දිය ගිනිසුලම් කියන තැන ගත්තහම කිසි වෙලාවක සත්‍ය පුද්ගලයෙක් කියලා හිතෙන්නේ නැහැ. ඒ වගේම ආත්මයක් කියලා හිතෙන්නේ නැහැ. ඒ වගේම ආත්මයේ හිත කෙනෙක් හිත දෙයක් කියලා හිතෙන්නේ නැහැ. ආත්ම වද්දයක් කියලා හිතෙන්නේ නැහැ. ආත්මයේ එහි ඇතුලේ තියෙනවා කියලා හිතෙන්නේ නැහැ. අපිට පස් ටිකක් ගත්තොත්. ජලය කියලා අපි ගත්තොත්, ගින්න කියලා ගත්තොත්, වාතය කියලා ගත්තොත් අපිට කිසි වෙලාවක ඒක ආත්මයක් හෝ ආත්මයේ හිත දෙයක් නෙමෙයි, ඒක ස්වභාව ධමයක් කියන එකම හිතනවා මිසක අපිට බලෙන්වත් හිතට පොවන්න වද්දයක්. ආන් ඒ වගේ අපිට ඔහොම දැනෙන අර්ථයෙන්මයි පාලියෙන් පටිවි කියනකොට තියෙන අවබෝධය, දැනෙන අවබෝධය. එතකොට අතීත අනාගත වර්තමාන කියන 11 පොළේම තිබුණේ සතර මහා ධාතුවේ කියන පටිවි ආපෝ තේජෝ වායෝ කියනකොට පස්දිය ගිනි සුලං කියන හතරයි. ඒ හතරහා හතර නිසාම පවතින ලක්ෂණ ටිකකුයි ටික ලක්ෂණවත්තු ඒ බඳු මහ භූතයන්ගේම ලක්ෂණ ගති ටිකකුයි තිබුණේ කියලා කිව්වා වගේ නිකන් මම ඒ ටික මතක් කළේ. අපිට පඨවි ආපෝ තේජෝ වායෝ කියනකොට සමහර විටක හිතට අර්ථය හැඟෙන්නේ නැත්තම් නගා ගන්නට බැයි නම් නගා ගන්නට අපහසුයි නම් ඒ වගේ වෙලාවකදී අපි සිංහලෙන් ඒ වචනය සමාන කළා. සමර්ථනේ කළොත් පස්දිය ගිනිසුලන් හතරයි කියලා කිව්වා වගේ. පස්දිය ගිනිසුලන් කියන හතර කිව්වොත් කිසි වෙලාවක අපිට හිතෙන්නේ නැහැ ඒක ආත්මවත් විදිහට හෝ ආත්මයට හිත විදිහට හෝ ආත්මවත් එකක් හෝ එහි ආත්මයක් තියෙනවා කියලා ඒක ස්වභාව ධර්මයක්මයි කියලා හිතනවා වගේ. මේ 11 පොලක තිබුණු රූපයම පස්දිය ගිනිසුලන් හතරයි කියලා පෙන්ව වගේ අර්ථයකින් තමයි පෙන්ව වගේ නෙමෙයි ඒබඳුම අර්ථයක් තමයි අපිට සිංහලෙන් ওই විදිහට හැඟෙනකොට පාලිය බුදුරජාන් වහන්සේ පාලියෙන් දේශනා කරනකොට ඉස්තර ඒ කාලේ ආයත ওই විදිහටයි දැම්මේ. පඨවි කියන එකේ අර්ථය තව පස් කියලා අපි කතා කරන දෙයිනුත් ඔබට දිලිදිලා ගිය ලොකු අර්ථයක් ගෙනත් දෙනවා. අපි පස් කියන තැනක වචනය බොහොම ගන්න අර්ථය දල වැඩි රළු වැඩි. ඒකත් එක්ක ඇතුළත් ඒනුත් ඔබට ගිය තද කාර්කස රළු ලක්ෂණය දක්වාම අරගෙන යනවා. අපිට පටවි කිව්වහම නිකන් පස් පිටක් කළුගල් කැටයක් මතක් වෙන එක නෙවෙන්නේ. ඇත්තටම ඒක තමයි. නමුත් ඒක නෙමෙයි ඕනම තැනක තද ස්වභාවය කියන තැන දක්වාම අරගෙන යනවා මේ පටවි කියන එක. ඔන්න ඔය විදිහට පඨවිය කියන එක පෙන්නලා ආපෝව කියලා කියන්නේ ගලන වැගිරෙන බැඳෙන ස්වභාවයයි කියලා පෙන්වනවා. තේජව කියලා කියන්නේ දවන තවන දිරවන පැසවන ස්වභාවයයි කියලා පෙන්වනවා. වායෝව කියලා කියන්නේ හමන පිඹෙන හැකිලෙන ස්වභාවයයි කියලා මේ ධාතු හතරත් හොඳට පෙන්වනවා. පෙන්නලා මේ ධාතු හතර ඇසුරු කරගෙන පවතින රූප උපාදාය රූප කියලා කියන්නේ උපාදාය කියලා කියන්නේ ඇසුරු කරගෙන පවතින නිසා පවතිනවා. උගඩ මම උලන්ටිස්තර කියලා තියෙන උගන්ලා තියෙනවා
අපි දික්තියක චිත්‍රයක් ඇන්දෝ චිත්‍රය කියලා කියන්නේ උපාදාය රූපය උපාදාය කියලා කියන්නේ ඇසුරු කරගෙන පවතින බිත්ති ඇසුරු කරගෙන පවතින එතකොට චිත්‍රයට කිසි වෙලාවක බිත්තිය නැතු ඉන්න බෑ හැබැයි බිත්තියට පුළුවන් චිත්‍රය නැතු ඉන්න ඒ වගේ මේ උපාදාය රූපය කියන එකට කිසි වෙලාවක මහභූත ටික නැතු ඉන්න බෑ මහභූතයන්ගේ මේ උපාදාය රූප ඒ කියන්නේ මේ බිත්තියම චිත්‍රය චිත්‍රය අඳපු චිත්‍රය අඳපු කෙනාටවත් අයිති වෙන්නේ නැහැ චිත්‍රයේ බිත්තියේ චිත්‍රය යන ගණයට යනවා බිත්‍රය ඇසුරු කරගෙන පවතින මොකද බිත්තිය නැත්තම් චිත්‍රය තියෙන්නේ චිත්‍රයක උපදින්න හා පවතින්න උදව් වෙලා තියෙනවා චිත්‍රය එත ඒ නිසා බිත්තිය ඇඳි චිත්‍රයක් වගේ බිත්තිය ඇසුරු කරගෙන පවතිනවා හැබැයි චිත්‍ර කියන්නේ බිත්තිය නෙමෙයි බිත්තිය කියන්නේ චිත්‍ර නෙවෙයි දෙකක් වුණාට දෙන්න පවතින්නේ නැහැ දෙන්න පවතින්නේ නැහැ කියන්නේ චිත්‍රයක පවතින්න බෑ බිත්තිය නැතුව වගේ උපාදාය රූප කියලා කියනකොට ඇහැට පෙනෙන රූප කනට ඇහෙන ශබ්ද නාසයට දැනෙන ගන්ධ ඒ වගේම දිවට ගැනෙන රස ඒ වගේම බාහිර පොට්ටබ්බ කියන ටික මෙන්න මේවා සමාවිත පොට්ටබ්බනේ කය කියන ටික පොට්ටබ්බ අතහැරලා කය කියන ටික මෙන්න මේ ටික මේ රූප නමයම උපාදාය ඖදාරිකයි උපාදාය රූප රළු උපාදායයි හැබැයි ඖදාරිකයි ඊට පස්සේ හොඳට පෙන්නනවා අපි නිකමට කිව්වොත් ඔන්න දැන් ඒ ටික පෙන්නවා මහ භූතයන්ගේ උපාදාය කිව්වහම ඒ රූපෝල අයිතිය තියෙන මහ භූත ටිකට මම ඔයගලන්ට පෙන්න තව කාරණාවක් මතක් කළොත් ලොකු ජල තටාකයකට ළඟ තියෙන ගහක ඡායාවක් වැටලා තිබුණා. අපි කියමු බේසමක් ගන්න අපි. බේසමක් අරගෙන එළියෙන් තිබුත් ගහක් ගාවින් තිබුණොත් ගහේ ඡායාව වැටේ වතුරට. දැන් මේ ඡායා රූපය වතුරේ පතිත වෙලා තියේ. වතුර උපාදාය කරගෙන ඡායාව පවතින. දැන් ඇහැට පේනවා. ඇහැට පෙනෙන රූපේ උපාදාය රූපයක්. ඇහැට දැන් වර්ණ සතහන නැත්තම් මේ ඡායාව පෙනෙනවා. හැබැයි කිසි වෙලාවක මේ පෙනෙන දේ වතුර ටික නැති වුණොත් උතන පවතින්නේ නැහැ. වතුර ටික තියෙනකම්ම වතුර උපාදාය කරගෙන වැසුරු කරගෙන පවතිනවා. මේ උපාදාරු හැම මේ පෙන්වන නිදසුන හැම තැනකටම ආදේශ කරන්න එක හා සමානමයි අපිට නොපෙනුනට අර්ථය එකමයි මේ පේන උපාදාය රූපය වතුරට පේන ඡායාව ඇහැට පෙනෙනවා දකින්න පුළුවන් දිත්තේ දිත්තමත්ත කිසි වෙලාවක මේක අල්ලන්න බෑ අල්ලන්න කියලා අත දැම්මොත් අත ගිහිල්ලා හැපෙන්නේ වතුරේ මිසක ඡායාව අහුවෙන්නේ නැහැ කිසි වෙලාවක වතුර ටික එතන තියේදී ඡායාව විතරක් උස්සලා ගන්න පුළුවන් ද ළඟට දුරස් කරන්න පුළුවන් ද අයින් කරන්න පුළුවන් ද කිසිදු ක්‍රියාකාරකමක් පවත්වන්න බෑ මොකද ඒක මහ භූතයන්ගේම රූපයක් වෙලා මහ භූතයන්වයි ගිහිල්ලා තියෙන්නේ අපිට මුකුත් අයිතියක් නැහැ කිසිම දෙයක් කරන්න බෑ අපිට ඒ ඡායා රූපේ පතිත වෙලා තියෙන මහ භූත ටිකත් එක්කම ළඟට ගත්තොත් ඡායාව වුණ ළඟට ගත්ත හැකි. ඒ කියන්නේ වතුර භාජනෙත් එක්කම ඉස්සුවොත් උන ඡායාව ළඟ වෙයි. වතුර භාජනෙත් එක්කම දුරස් කළොත් ඡායාව දුරස් වෙයි. එතකොට අපිට යම් භාණ්ඩයක් අතට පෙනෙන දේ ළඟට ගන්න ඈත් කරන්න පුළුවන් නම් ඒ වෙලා තියෙන ඒ පේන දේ ඇසුරු කරගෙන තියෙන මහ භූත ටිකත් එක්කම අපි මේ ඔසවල තියෙන මිසක අපි යම් වස්තුවක් පෙනෙද්දි පේන වස්තුව නිර්මාණය කරපු මහ භූත ටික එතනම මේසි උඩම තියෙද්දි පෙනෙනවා කියන සිද්ධිය විතර කුසල ගන්න බෑ. එතකොට මෙන්න මේ වගේ මහ භූතයන්ගේම උපාදාය රූපයි කියනකොට ඇහැ අයිති ඔබටවත් මටවත් නෙමෙයි මහ භූතයන්ටයි කියන එක කියනවා. ඒක මහ භූතයන්ගෙන් තොරව හොල්ලන්නවත් බෑ. පෙනෙන රූපේ අයිති මහ භූතයන්ටයි මහ භූතයන්ගේම උපාදායයි.
චතුන්නම් මහ භූතනම් උපාදාය රූපං සතර මහ ධාතුන්ගේ උපාදාය රූපේ ඒකයි අයිතිය පින්නනවා යාගේ කියලා ඔන්න උපාදාය රූප ටික ඇහැ මගේ නෙමෙයි ඇහැ මහ භූතයන්ගේ උපාදාය රූපය අර වතුර භාජනයේ තියෙන ඡායාව මගේ නම් මගේ ආත්ම නම් මට අයිති නම් වතුර ටික තියෙද්දි ඡායාව විතරක් ගලවලා අරගෙන අපිට යන්න පුළුවන් වෙන්න ඕනේ අපිට ක්‍රියාකාරකමක් පෙනෙන දෙයක එක පවත්තන්න පුළුවන් නම් වතුරට අයිතියක් නැතුව මට අයිතියක් තියෙනම් මට යමක් ඒක බලය පවත්තන්න පුළුවන් නම් වතුර බේසමට වැටලා තියෙන ඡායාව බේසම තියෙද්දි වතුර ටික තියෙද්දි ඡායාව විතරක් අරගෙන මට ගනුදෙනු කරන්න පුළුවන් වෙන්න ඕනේ නමුත් වතුර ටික නැතුව ඒක හොල්ලන්නවත් බැයි නම් මට කිසිම ක්‍රියාකාරකමක් කරන්න බැයි නම් ඒක එනම් අයිතිය වතුරටමයි වගේ මහ භූතයන්ටම වගේ ඇහැ කියන දේ අයිති මට නෙමෙයි මහ භූත ටික ඇතිකාක් මේ ප්‍රසාද ගතිය විද්‍යමාන වෙයි මහ භූත ටික නැති වෙනවට ප්‍රසාදේ නෝවේ මහ භූත ටික ඇතිසක් ඔබට වර්ණ සටහන් පෙනේ මහ භූත ටික නැති වෙනකොට වර්ණ සටහන් නොපෙනේ මහ භූත ටිකත් එක්කම එහාට මෙහාට කොළොත් වර්ණ සටහන් එහාට මෙහාට වෙයි මහ භූත ටික තියෙද්දි වර්ණ සටහන් මාත්‍රේ විතරක් ගන්න බෑ විත්‍රයේ චිත්‍රයේ ඇන්දි අපි ඇන්දට චිත්‍රය අපිට අයිති නෑ විත්‍රයේ තියෙද්දි චිත්‍රය ගලවලා අපිට ගන්න බෑ අපිට අපිට ඕන වෙලාවට චිත්‍රය දුරස් කරන්න චිත්‍රය අයින් කරන්න බෑ ඕනම් විත්‍යත් එක්කම අරගෙන කඩලා විත්‍යයේ හැම් පිටින්ම අරගෙන ළඟට ගන්න පුළුවන් චිත්‍රය ළඟට ඒ දුරස් කරන්න පුළුවන් චිත්‍රය දුරස් වෙන්නේ නැසක විත්‍යයේ තියෙද්දි දැන් චිත්‍රය අයින් කරන්න බෑ ඕන චිත්‍රය අපව මකලා දාන්න පුළුවන් නමුත් කිසි වෙලාවක අරගෙන පරිහරණය කරනවා කියන්න බෑ ඒ වගේ මහ භූතයන්ගේම උපාදාය රූපයි කියලා හොඳට උගන්වනවා එතකොට ඇහැ රූප කන ශබ්ද කියලා කියන්නේ පස්දිය ගිනිසුලන් කියලා මම ඔයගලන්ට අර්ථ ගැන්වෙන විදිහට කියන්නම් නමුත් ඒක ඔබට ගිය වචනයක් හැටියට දකින්න පටවියා පොතේදී කියනකොට පස්දිය ගිනිසුලන් හතර හා බැඳුණු ඒ ධර්මතා හතරට අයිති රූපයි කියන අදහසින් තමයි මේ ඇහැ උපාදායයි මහ භූතයන්ගේ උපාදාය කියන්නේ පස්දිය ගිනිසුලන් හතරේ උපාදාය රූපය බැඳුණු රූපය රූපය කියන්නේ පස්දිය ගිනිසුලන් හතරේ බැඳුණු රූපය කන කියන්නේ පස්දිය ගිනිසුලන් හතරේ බැඳුණු රූපය කියන තැනකින් අර්ථ අරගෙන කෙනෙකුට තේරුනොත් කිසි වෙලාවක පස්දිය ගිනිසුලන් හතර තමන් හෝ ආත්මයක් නෙමෙයි නම් ඒහා බැඳුණු ඒ නිසා පවතින ඒ නිසා උපදින රූපයක් ආත්මයක් වෙන්නේ නැහැ කියන නුවණ එයාට තියෙයි. එතකොට මෙන්න මේ විදිහට රූපස්කන්ධය කියන්නේ මොකද්ද කිව්ව 11 පොලක පෙන්නුව 11 පොලක තියෙන ඒ කැටිකල්ල රූපස්කන්ධය කියන ටික තමයි රූපස්කන්ධය කියන ටික තමයි ඒ ටිකේ අර්ථයේ සතර මහා ධාතු සහ උපාදාය රූපයි කියලා සතර මහා ධාතු කියන්නේ මොකද්ද පටිව්‍යාපෝ තේජෝ වායු පටිව්‍යාපෝ තේජෝ වායු කියන්නේ මොකද්ද කියලා ඒකෙත් ගුණාත්මක ලක්ෂණ දක්වාම් පෙන්නලා උපාදාය රූපයි කියන්නේ කියලා හොඳට විස්තර කළා. ඔන්න ඔය ටික විස්තර කළා ඊට පස්සේ ඒකේ තවත් පෙන්නවා ඖදාරික සුකුම කියලා. සුකුම කියලා කියන්නේ ඉත්තේන්ද්‍රිය පුරුසේන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය කියන රූප. අපි නිකමට ගත්තොත් ඕගලන්ට මම මතක් කළොත් ඕගලන්ගේ මේ ශරීරේ අපේ ඇඟිලි නමන්න දිගහරින්න පුළුවන් අතපය හකුළුවන්න දිගහරින්න පුළුවන්. ඔකට කියනවා කාය කම්මඤ්ඤතා කියලා. කාය කර්මං කම්මඤ්ඤතා. මේ කායේ හකුළුවන්න දිගහරින්න පුළුවන් කාය කම්මඤ්ඤතාවේ තියෙන්නේ හිත තියෙනකම් විතරයි. හිත තියෙන්නේ. හැබැයි හිත නිසා හිතේ තියෙන සිතුවිලි නිසා කයින් ප්‍රකට වෙන ගතියක්. බැරි වෙලා විඥානේ නිරුද්ධ වුණොත් මේක දර කොටක් වගේ දරදඬු වෙනවා. ඒකට බලන්න මේ අත්පය හකුළුවන්න දිගහරින්න පුළුවන් කියන හකුළුවන්න දිගහරින්න පුළුවන් මොකද රූපයක්. අත්පය ඇඟ ශරීරය. හැබැයි ඒ එබඳු රූපයේ නෙබඳු රූපයක් උනේ හිත නිසා. ඒකයි ධම්මායතනේ පරියාපන්න රූප. ඒකේ ධම්මායතනේ හිත නැති වුණොත් සිතුවිලි නැති වුණොත් මේ ගතිය නැති වෙනවා. එතකොට මේ රූප ස්වභාවය හිත ඇතිකම හිත නැතිකම නුවණින් දැක යුතු මිසක කෙලින්ම රූපය ඇතුළත පේන්නේ නැහැ. නුවණින් දකින්න වෙන්නේ.
එහිඳ ඉබඳු රූපෝට සුකුමයි කියනවා. ඊට පස්සේ දැන් මුදිතා රූපේ. අපි ශරීරයේ අත ගන්නකොට හරි සිනිඳුයි මුදුයි. රුදු මොලකමක් තියි. විඥානේ නිරුද්ධ වුණු රළු ගල්ගෙඩියක් වගේ කර්කස වෙනවා. ඒක හිත නිසා මේ මට සිලුටුකම තියෙනවා. අන්න ඒ වගේ අර්ථයකින් තමයි මේ සියුම් රූපත්ක තියෙන්නේ. මෙන්න මේ හිතේ පවතින ගති ටික නිසා රූපේ හිත නිසා රූපේ යම් යම් වෙනස්කම් කරලා තියෙනවා. ඒකයි ওই සියුම් රූප ටික හඳුනා නොගත්ත කමත් අපි රැවටෙන්න රූපී ආත්මය පිළිදෙ හිතන්ට තව උදව් වෙලා. මේ ස්ත්‍රියෙක් මේ පුරුෂයෙක් මෙයාගේ අතපය හරි සිනිඳුයි මුදුයි මොලොක් කියලා අපි උපාදාය රූප ටිකේ අවබෝධ නැතිකම නිසා පුද්ගල භාවයකින් රැවටෙනවා. මේ වගේ සුකුම රූප ටික ඉගෙන ගත්තාම කෙනෙක්ගේ මුදුකම නෙමෙයි මේ ධම්මායතනේ පරියාපන්න මුදිතා රූපය නේද? අරය අතපය හකුලනෝ දිගහරිනව නෙමෙයි මේ කාය කම්මඤ්ඤතා රූපය නේද? ඈ මේ කයින් එහාට යනවා මෙහාට යනවා නෙමෙයි කාය කම්මඤ්ඤතා රූපය නේද? එතකොට කෙනෙක් වචන කතා කරනවා නෙමෙයි මේ වචී විඤ්ඤාති රූපය නේද? ඈ එතකොට ඒ විදිහට අපිට මේ සිවුම් රූප ටිකත් හම්බුනහම හොඳට ඉගෙන ගත්තා මේක සුකුම රූප. ඊට පස්සේ මේ 11 පොළේම තියෙන මෙන්න මේ මහ බූත සහ උපාදාය රූප කියන ටික හොඳට පෙන්වුවාට පස්සේ පෙන්නලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සියලුම රූප ටික හැදෙන්නේ කන බොන ආහාරය නිසා. දැන් හරි රූපය කෙනෙක් නෙවෙයි සතර මහ පස් දිය ගිනිසුලන් හතර තමයි. ඒ නිසා අසුරු කරගෙන පවතින රූප ටික ඇහැකන දිවනාසය සර්වේ හරි ඒකත් මගින මේකත් ඇති සතර මහ දසුතම. හැබැයි මෙබඳු රූපයේ හැදුවේ ආත්මකින් කියලා හිතෙන්න පුළුවන් කෙනෙකුට. ඒ නිසා රූපයත් රූපය හැදිච්ච හේතුව අනාත්මයි කියලා පෙන්වන බත් පාං කවපු මුන් ඇට කියලා මෙතන මෙබඳු අනාත්ම හේතුවක් නිසායි මෙබඳු රූපය හැදුනේ. මේ රූපස්කන්ධය එතකොට මේ රූපේ කියලා හොඳට පෙන්නලා ඊට පස්සේ උන් ඔය කාරණාව හොඳට පැහැදිලි කරනවා. ආර්යයන් වහන්සේලා දැක්කහම, දකින්න ගියහම, සත්‍වෘතිය දැක්කහම, දකින්න ගියහම ඔය විදිහට අහන්න ලැබෙනවා. දැන් මෙයා ටික ටික ශ්‍රුතවත් වෙනවා. අශ්‍රුතවත් කතාව නෑ ශ්‍රුතවත් වෙනවා. දැන් අහනවා. ඊට පස්සේ අහලා දැන් මෙයා අහපු දෙයට අනුව හිතනවා. එකෙන් සත්පුරුෂ ධර්මයේ දක්ෂයෙක් වෙන්න හදනවා. ආර්ය ධර්මයේ දක්ෂයෙක් වෙන්න හදනවා. ඒ කියන්නේ තද කර්කස රළු ස්වභාවයේ තියෙන තැනක පටිවිදහතු නම් කෙස්ලොම් නියද සම්මස්නහර කියන මේ කොටස් 20ම පටිවිදහතුටයි තියෙන්නේ. ඒ කියන්නේ ඒක හරියට පස් ටික පස් වලින් හැදුණු කොටස් වගේ නෙමෙයි ඇත්ත ඒක. පස් ටිකයි පස් ටිකකට පස් කිව්වත් කෙස්ලොම් නියද ටිකට මම කිව්වෝ මම පස් ටිකේ තව පැත්තකට පස් කියලා පස් ටිකේ තව පැත්තකට මම කියලා නේද? මම පටිවියට පටිවිය කිව්වට පටිවිය මඤ්ඤණා කරන කෙනෙක් නේද කියලා අර මූලපරියයි සූත්‍රයේ තියෙන්නේ. ලෝකයා පටිවිම් පටිතු සංඥානති පටිවිය පටිවිය කියලා දන්නවා. හැබැයි පටිවිම් මේති මඤ්ඤති පටිවිය මමයි කියලා මඤ්ඤණා කරන. ඇයි ඒ? පටිවිම් මේති මඤ්ඤති පටිවියා මේති මඤ්ඤති පටිවිස්මින් මඤ්ඤති. ඔය මේ කියපු ටිකමයි. පටි රූපේ මම හැටියට රූපේ නිසා මම කියලා ඔය මේ පෙන්නපු විෂයාකර සක්කාය දිට්ඨිය කියලා ඔය පෙන්නපු සිද්ධිය පෙන්වන්නේ. එයා අන්තිමට පටිවිය මමයි කියලා හිතනවා. පටිවිය නිසා මම කියලා හිතනවා. මගේ ආත්මය පටිවිය කියලා හිතනවා. ඇයි ඒ? පටිවිය පිළිබඳ පිරිසිදුන දැකීමයි කියනවා. පටිවිය කියලා කිව්වට පස් කියලා කිව්වට පස් වලට පස් කියලා කිව්වට ඒ පටිවියම කෙස්ලොම් නේද සම්මස් කියලා මේ වගේ සියුම්වත් තියෙන්න පුළුවන් නේද කියන නුවණ යට නැහැ. නුවණ නැහැ. ඒ නිසා ඔන්න මෙයා හොඳට රූපය මේ විදිහට පින්නුවට පස්සේ සතර මහා ධාතුව කියන එක ගැන හොඳට හිතන ආධ්‍යාත්මික කොටස් ටික තමාන කළා. පිත්තෙන් තරව කියලා තියෙනන් අනේ මේ එන මේක ජලය නේද ආපු ධාතුනේ කියලා හොඳට සමාන කළා හිතලා දක්ෂයෙක් වෙනවා. ඒ එහෙම හිතලා
ඊට පස්සේ එයාට සත්‍යයේ පුද්ගලයේ ආත්මයක් කියලා මෙච්චර කාලයක් දැකපු හැම රූපයක්ම ආධ්‍යාත්මික බාහිර හැම රූපයක්ම එදා ඉඳන් සත්පුරුෂයන්ගේ මේ සද්ධර්මය අහපු වෙලේ ඉඳලා සද්ධර්මය හිතලා දක්ෂයෙක් වෙච්ච දිලේ ඉඳලා වෙනදා විදිහට රූපී ආත්මයක් හෝ රූපී ආත්මෙට හිත එකක් කියන ගතිය හිතින්ද නොදෙන විදිහට අන්න රූපස්කන්ධයේ හොඳට නුවණින් පෙන්නවා. මෙහෙම පෙන්වන්න මොකද වෙන්නේ? රූපී ආත්මවත් විදිහට හෝ රූපී ආත්මවත් එකක් විදිහට හෝ රූපී ආත්මේ හිත විදිහට හෝ රූපයේ කෙරෙහි ආත්මයක් තියෙනවා කියන අදහසක්වත් එයාට එන්නේ නැහැ. ඒබඳු හැඟීමක්වත් උපදින්නේ නැහැ. මොකද එච්චරට රූපය ගැන දන්නවා. ඒබඳු විදිහ රූපය ඇතිවෙච්ච හේතු ටිකක් දන්නවා. ඒ දන්න නිසා එයා හැම වෙලේම රූපය කියන්නේ මෙහෙම එකක් නේද තියෙන්නේ කියලා මෙනෙහි කරන්න මෙනෙහි කරන්න ආධ්‍යාත්මික බාහිර ඇස් ඉදිරි පිටට රූපයක් හම්බ වුණා මේ රූපෙත් මහ භූත සහ උපාදාය රූපයි නේද? හොඳට අර්ථ දක්වලා පින්. ඒ ඇහක් තියෙනවා නම් ඒ කෙනෙක්ගේ හැනෙම එතන තියෙන මහ භූත ටික අසුරු කරගෙන නේද? ඒ රූපයක් තියෙනවා නම් ඒ රූපය පේන රූපය මගේව තව කෙනෙක්වත් නෙමෙයි. එතන තියෙන පටිවි ධාතුව මහ භූත ටික අසුරු කරගෙන පවතින රූපයක් නේද? ඒ රූපයේ එතන තියෙන ධාතුවට අයිති එකක් නේද? පේන ඡායාව වතුරට අයිති එකක් මිසක මට අයිති එකක් නෙමෙයි. ඒ විදිහට හිතන්න එහෙම හිතනකොට මොකද වෙන්නේ? ඔන්න බුද්ධ ආදී ආර්යයන් වහන්සේලා සත්පුරුෂය දැක්කහම සද්ධර්මය අහන්න ලැබුණාම සුතවත් වුණාම සත්පුරුෂ ධර්මයේ දක්ෂ වුණා. එයා හොඳට ස්කන්ධයන්ගේ දක්ෂයි. ස්කන්ධ කියන අර්ථය ගැන හොඳට දක්ෂයි. ඒ ස්කන්ධයන්ගේ ස්කන්ධ අර්ථයේ දක්ෂ වුණාම එයා ටික ටික හික්මුණා. මොකේද? ලෝකයේ ආත්ම විදිහට බලන රූපයේ තියෙන තැනක ආත්මයක් නෙමෙයි මෙන්න මේ වගේ ස්කන්ධයක පැවැත්මක් තියෙන හේතු ප්‍රත්‍යය කියන නුවණ ආවා. දැන් ඒ නුවණ නැවත භාවිතා කරනවා. එයා ඒ ඉගෙනගත්ත නුවණ භාවිතා කරනකොට සුතවත් ආර්ය ශ්‍රාවකයාට රූපී ආත්මවත් විදිහට හෝ ආත්මෙට හිත විදිහට හිතෙන්නේ නැහැ. හිතන්නෙත් නෑ. හිතපු හිතෙන පුරුද්දක් තියෙනම් ඒක ගෙවා ගන්න නිතරම උත්සාහවත් වෙනවා. සත්පුරුෂ ධර්මයේ ආහරි ධර්මයේ හික්මෙනවා මියා. ටික ටික උත්සාහවත් වෙනවා. අන්න ඒ විදිහට හික්මෙනකොට වෙන්නේ මොකද්ද ප්‍රතිඵලය? මම වෙමි කියන හැඟීම ටික ටික ගෙවීමට යනවා. මම වෙමි කියන හැඟීම ගෙවෙනකොට මොකද වෙන්නේ? මම කියන හැඟීම මේ පංචේන්ද්‍රයන්ට බැස ගැනීම නතර වෙනවා. ටික ටික අඩු වෙනවා. බම්ම කියන හැඟීම පංචින්ද්‍රයට බැස ගැනීම අඩු වෙනකොට ඇහැ කන දිවනාසයේ ශරීරය කියන ආයතන ටික නිතරම ඇතිකමට හම් වෙන ගතිය තමයි ටික ගෙවෙන්නේ. ඉබඳු කෙනාට ස්පර්ශ වෙනකොට ඒ ස්පර්ශයේ අවිද්‍යා ධාතුවයි අඩු වෙන්නේ. මේ මම වෙමි කියන ගතියයි අඩු වෙන්නේ අර විදිහට බලනකොට. යම් කලක සෘතවත් ආර්ය ශ්‍රාවකයාට මේ ඇහැ කන දිවනාසයේ ශරීරය කියන පංචින්දිය සියෙද්දිම අස්මිමානයේ සම්පූර්ණයෙන්ම නැති වුණාද මම වෙමි කියන හැඟීම මේ මම වෙමි කියන හැඟීම සම්පූර්ණම නැති වෙන දවසක් එනවා. මේ විදිහට ඉස්සලා දික්ක දුරු කරන රූපය බැලුවට පස්සේ සංයෝජන ටික ඇති වෙනවා. සංයෝජන ටික දුරු වෙන්න ඔය විදිහට රූපය ගැන බලනකොට මේ පංචින්දිය සියෙද්දිම එයාට පංචින්ද්‍රිය මම වෙමි කියන හැඟීම සම්පූර්ණම නැති වෙනවා. ඒ කියන්නේ මම වෙමි කියන හැඟීම සහගත විඥානය මේ කයට බැහැගන්නේ නැති වෙනවා කියන එකයි. එදාට එයා මේ ඇහැ කන දිවනාසයේ ශරීරය කියන ආයතන ටික පරිහරණය කරනවා. ඒ ආයතන ටිකම තමන් නොවී තමන්ගේ නොවී ඒකෙන් මිදිලා. ඒතර කියනවා අනාගාමි කියලා. එතකොට මෙන්න මේ ස්කන්ධ අවබෝධය ඔබට ලැබෙන්න ඕනේ. එතකොට මේ සූත්‍රය අනුසාරයෙන් මට ඔබට කියලා දෙන්න පුළුවන් ඕනේ උනේ අද ඔබට හිතෙන මේ මමයි කියලා නිකන් මේ මමයි කියන තැනකින් දුක් විඳින ජීවත් වෙන ඔබව නිර්මාණය වෙච්ච ආකාරය බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. සත්පුරුෂ
ඇසුර නැති නිසා සද්ධර්මය අහන්න නොලැබුණු කමෙන් ආත්ම විදියට හිතලා සංහමාන කියන කෙලෙස් ටිකක් ඇති කරන්නේ ඒ කෙලෙස් ටික මේ ස්කන්ධ ටික බදාගත් එකටයි මේ දුක නැත්නම් මේ විදියට උනේ කියන කාරණාව පෙන්නලා සත්පුරුෂය ඇසුරු කළාම සද්ධර්මය අහන්න ලැබෙනවා ආර්යයන් වහන්සේලා ඇසුරු කළාම ආර්ය ධර්මය අහන්න ලැබෙනවා ඊට අනුව දක්ෂයෙක් වෙලා ඊට අනුව හික්මුණෝ ඒකේ ප්‍රතිඵලය තමයි මම විමි කියන හැඟීම දුරු වෙනවා ගෙවෙනවා මම විමි කියන හැඟීම ගෙවෙනකොට දුරු වෙනකොට ඒ තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් මේ කයෙක් විඥානි බැඳෙන්නේ නැහැ විඥානේ මේ කයේ නොබැඳි කය මිදෙන එකට කියන අනුපාදාපරණය කියන්නේ ඇහැ කන දිවනාසය ශරීරය කියන මේ ආයතන ටික උපාදාන වශයෙන් නොගෙන මිදෙනවා හිත මේ ඇහැ කන දිවනාසය ශරීරය කියන ආයතන ටිකට බැසගෙන එහි බැඳිලා පවතින එකට කියනවා උපාදානයි කියලා උපාදාන නම් උපාදාන කන්ද දුක්ඛ උපාදාන ස්කන්ධේ දුක් විඳින්න වෙනවා අස්මිමානේ දුර වුණාම උපාදාන ගතින් හිතට කය හිත කයට බැස ගන්න කමෙන් මිදුනහම අනුපාදාපරණය කරන උපාදාන වශයෙන් නොගෙන කෙලෙස් පිරිනිවීම පිරිනිවිලා එතකොට උපාදාන ස්කන්ධයකින් උපාදාන වෙලා ඇති වෙන සියලු දුක නිදහස් වෙනවා එතකොට මෙන්න මේ වගේ අදහසක් ගත්තාම මේ අදහස බුදුරජාන් වහන්සේ කාලේ නම් නිවන් දකින්න හොඳටම ප්‍රමාණවත් ඊට පස්සේ එදා ඉඳලා එයාට ගොඩාක් බණ ඕනේ නැහැ ගොඩාක් කාරණා ඕනේ නැහැ කෙටි අවවාදයක් ඇති කෙටි අවවාද පිළිතලා ප්‍රතිපදාව හදා ගන්නවා ඒ කියන්නේ ස්කන්ධයන්ගේ අර්ථය ඉගෙනුවාට පස්සේ ඉගෙනගත්තට පස්සේ එය අර්ථය පිළිටනවා ඒ කියන්නේ හැම රූපයක්ම එතකොට දැන් ඒ 11 පොලේම යම් රූපයක් හැම ඔබට නිවන් දක්ින්න භවනා කියලා ගොඩාක් දේ වුණේ දැන් මේ කාලෙදි ඔබට නිවන පිණිස පවතින කමඨහනක මේකෙන් ලැබුණේ ඔබට මුකුත් ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා වගේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩයේ තියෙ හැම රූපයක්ම සතර මහා ධාතු සහ උපාදාය රූපයි කියලා රූපස්කන්ධයක් හැටියට ස්කන්ධ වශයෙන් අර්ථ ගන්නවලා ඒ කියන්නේ 11 පොලක තියෙන සියලු රූප ටික කැටි කළා ඉවරලා එකට ගොඩක් ගහලා මිටියක් බැඳලා ඒ ටිකේ හැම රූපයක්ම මහ භූතයි උපාදාය රූපයි කියලා ඔබට පෙන්නුවා නම් දැන් ඔබට භවනා කරන්න උත්තරේකුයි මේ දුන්නේ. ඒ කියන්නේ මේ 11 පුලේම ඔබට තියෙන ලෝකේ ඇති වෙන විදිහට දුක ඇති වෙන විදිහට මගේ රූප මගේ ඇහැ කන දිව නාසය ශරීරය නැත්තම් තව පුද්ගලයේ කෙනෙක් සත්වයේ ගයක් කියලා තමයි ඔබට පේන්නේ. අතීතයේ සිහි වෙන්නෙත් එහෙමයි. අනාගතයේ කියන්න කරන්න සිහි වෙන්නේ එහෙමයි. ඒ හැම 11 පුලානුව ගිය හැම තැනකම රූප ටික ඔබ මේ මහ භූත සහ උපාදාය රූපයි කියන ටික පෙන්න ආත්ම සංඥාව ඇසුරු නොවෙන්න ආත්ම සංඥාවට හිත සිහි කරන හැම වාරයක් ගානෙම නැහැ මහ භූත සහ උපාදාය රූපයි කියලා පෙන්නලා හිත පිළිගන්න නැත්නම් අර්ථ දක්වලා ওই විදිහට පෙන්වන්නකෝ බලන්න මේ ටිකක් ඉන්න කාලෙදී මොකක් වෙයිද කියන එක බලන්න දැනගත්ත දේට වඩා හාත්පස වෙනස් එකක් දැනගත්ත දේ අත්නොහැර කරනකොට ඒ නිසා නිවන් දකින්න අමුතියෙන් ගැඹුරු බණ දහම් හොයන්ට එපා ඇත්තටම මෙබඳු කමතහනක් හොඳටම ප්‍රමාණ මම මුලින්ම කියන්න හැදුවෙත් ওই ටිකමයි ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කාලේදී කෙටි අවවාදයකින් ආශ්‍රක්ෂය කරගත්තා අද බණ දහම් වල අඩුව හින්දා නෙමෙයි අපි අර්ථය පිළිထා ගන්න තියෙන අදක්ෂකම නිසා මේ දැන් ඔයගලන්ට තත්තම නුවණක් තියෙනවනම් පණිවිඩයක් දුන්නා මොකද්ද 11 පොලක තියෙන හැම රූපයක්ම මහ භූත සහ උපාදාය රූපයි කියලා මහ භූත කියන්නේ මොන අර්ථයකින්ද කියලා උපාදාය
රූප කියන්නේ මොන විදිහටද කියලා මොකේ උපාදායද කියලා කියලා දුන්නා. එතකොට ඒකෙන් කියලා දුන්නා මේ උපාදාය රූප කියන්නේ මගේ ඇහැ මගේ කන කියලා ගන්න බැරි බෑ. උපාදාය රූප කියන්නේ මෙබඳු අර්ථයකින්. කය මගේ කියලා ගන්න බෑ මහ භූතයි කියලා කිව්වේ මෙබඳු අර්ථයකින්. ඒ කියන්නේ මේ මිච්චර්ලා මේ නැත්තම් මේ උගන්වන්නේ මට මේ 11 පොලකම තිබුණු රූප අනාත්මයි කියන එක නේද? එහෙනම් මට සිහි වෙන්නෙම සිහි කරන්න පුළුවන්ව ආත්ම විදියට නම් මේ ආත්ම සංඥාව අයින් කළා ආත්ම සංඥාව නිසා එන සියලු දුක අයින් කරගන්න තියෙන යතුරු නේද මේ මට අනාත්ම සංඥාව මේ මහ භූත සහ උපාදාය රූප කියලා කියන්නේ රූපේ අනාත්ම ලක්ෂණය මතු කරගන්න තියෙන කමඨහන නේද කියලා බලන්න දැකලා කුච්චරව ඇහුවත් ඕගොල්ලන්ට අර්ථය ලැබෙන උච්චරයි මේ හැම පොලකම තියෙන රූප ටික අනාත්මයි අනාත්මයි නම් අනාත්මයි කියන එකෙන් කිව්වා ආත්ම විදියට හිතන් දෙපා ආත්ම විදියට බලන් දෙපා ආත්ම විදියට පිළිගන් දෙපා කියන එක නේද මම මෙච්චර බණ ඇහුවත් අහපු එක පැත්තකින් තියලා තව පුද්ගලයෝ ගැනම සත්වයෝ ගැනම ආත්ම විදියට මම හිත හිතා හිටියෝ මම ආත්ම විදියට හිතන හින්දාම ආත්ම සංඥාව මන් තුල තියේ අනාත්මේ මට අවබෝධ නොවේ අනාත්මයට ළඟ වෙන්නේ ආත්ම සංඥාවෙම තියේ මොකද කොච්චර රූපය අනාත්ම වුණත් මම අරමුණු කරන්නේ ආත්ම විදියට නම් කෙනෙක් කියලා නะ කෙනෙක් කියලා හිතනද හිතනද මට කෙනෙක්වම සිහි වෙයි කෙනෙක්වම පෙනේ කෙනෙක් එක්ක තියෙන සංයෝජන ටික තියේ ඒ නිසා දුකද තියේ මට කෙනෙක් පුද්ගලයේ කියන ආත්ම සංඥාව සිහිගත කරගන්න බැරි වෙන්නේ ඒ නිසා තියෙන දුක ගෙවා ගන්න යතුරක් දුන්නා වගේ නේද මේ අනාත්මය උගන්වපු එක බුදුරජාණන් වහන්සේ මේ දුක නැති වෙන හැටි කියලා දෙන්න පහළ වුණා ලෝකෙ කියලා කියන්නේ මේ වගේ අනාත්ම සංඥාව භාවිතා කරන හැටි ඉගෙනුව නේද කියලා අර්ථ ගන්නෙ නැති අය අර්ථ ගන්න අරගෙන පැත්තකටලා ඉන්නකොට අතීතයේ තමන් කටයුතු කළ පුද්ගලයෝ යාළු නෑදෑයෝ කියලා හිත සිහි කරන ගානේ මේ අතීතය අනුව යම්තාක් රූප තිබුණ හැම රූපම මහ භූත සහ උපාදාය රූපයි කියලා තථාගතයන් වහන්සේ පෙන්වුවා නම් ඒක එහෙමමයි වරදින්න බෑ කියන තැනක හොඳට පය ගහලා පිහිටන්න. පිහිටලා මේ මට ඒ රූපය ආත්ම විදියට සීකලට ඒ රූපයේ යථාර්ථය අනාත්මයි නේද කියලා හොඳට සතර මහ ධාතු සහ උපාදාය රූප බව අනාත්ම බව හොඳට විවර කරලා පෙන්වන්න. අර දැන් මම කිව්වා වගේ නෙමෙයි ඊටත් එහා අනාගතේ මම අහවලා ඉන්න දිහට යන්න ඕනේ නංගිලා ගෙදරට යන්න ඕනේ ඈ යාළුවා ගාවට යන්න ඕනේ කියලා හිතනකොටම වෙනද වගේ එහෙම හිතලා පුද්ගලෙක් ගාවටම යනවා පුද්ගලෙක් මෙන්න එතනට යනවා කියන තරකින් තියන්නේ නැතුව ඈ යාළුවා ගාවට යන්න ඕනේ නංගි ගාවට යන්න ඕනේ මල්ලි ගාවට යන්න ඕනේ කියලා හිතනකොටම නංගි මල්ලි යාළුවා කියලා හිතන තැනක නෑ මම ගිහිල්ලා හම්බ වෙනවා කියන තැනකද තියෙන ඒ රූපවල යථාර්ථය මෙහෙමයි නේද කියලා බලන්න දැන් කෙනෙක්ව සිහි වෙනකොට මෙහෙම ඉඳගෙන ඔබට කාව හරි සිහි වෙනකොට සිහි වෙන රූපේ බලන්න. ඇහැට පෙනෙනකොට පෙනෙන දේ එක්ක පුද්ගල භාවයෙන් හිතන ගනුදෙනු කරන්න ඉස්සෙල්ලා හිතද්දි ගනුදෙනු කරද්දි යටින් නුවණින් මේ රූපේ අනාත්ම ධර්මතාවයක් නේද තියෙන්නේ කියලා නුවණින් බලන්න. සද්දයක් ඇහෙනකොටම ඇහෙන සද්දේ අනාත්මකතී ඉබේම තියෙන ඇහෙන සද්දයක් එක්ක කෙනෙක්ගේ සද්දයක් කියලා කෙනෙක්ව සිහි වෙනකොට සද්දේ අතහැරලා සද්දෙක් ආපු කෙනා කියන තැන අනාත්ම හැටියට බලන්න. එතකොට සද්දේ අනාත්මයේ ඉදීම ඈ කෙනෙක් ගිය උයලා දුන්නු කෑම ටික රසයි කියලා හිතනකොට රසට උයලා දුන්නු කෙනාව අල්ලගන්න. එතන කෙනා කියන ටික අයින් වෙන්න බලන්න. ඇඟට ස්පර්ශ වෙන කෙනෙක්ව ස්පර්ශ වෙනකොට ස්පර්ශයට කෙනෙක්ව අහුවෙච්ච තැන කෙනාව අල්ලගන්න. එතන අනාත්මයි කියලා බලන්න. එතකොට ස්පර්ශය අනාත්ම වෙයි. ඒ විදිහට මේ ස්පර්ශ ආයතන හයට කුමන හෝ අරමුණක් නිසා පුද්ගලයෙකු සත්වයක හම්බ වෙනවා නම් හම්බ වෙන හැම තැනකම සිහියෙන් ඉඳලා අනාත්ම සංඥාව භාවිත කරන මහ බුත් සහ උපාදාය රූප බව පෙන්වන්න. එහෙම පෙන්න හොඳට සත් නිමිත්තෙන් හිත වඩනවා. සත් නිමිති තියාගෙන ආනාපාන සතිය වඩනවා. සත් නිමිති තියාගෙන මෛත්‍රී භාවනාව හෝ කරනවා. කළා අර විදිහට රූප වල ආපහු ටිකක් හිතනවා. රූප වල ඇත්ත හිතනවා. ආපෝ සති නිමිති තියාගෙන ආයෙත් වඩනවා. මේ විදිහට සාමාන්‍ය ජීවිතයේ එන තැන දක්වාම කෙනෙක් පුද්ගලයෙක් කියලා තොර තෝංචියක් නැතුව පුද්ගල භාවයෙන් හිටපු ශේත්‍රය තුල ඒ හැම පුද්ගල භාවයක් තිබුණ දැනකම තියෙන අනාත්ම
ලක්ෂණයක් කියන එක මෙනෙහි කරන්ඩ දකින විදිහට මෙනෙහි කර කර අර්ථය අල්ලලා දෙන්න. ඈ බලන්න ටික දවසක් කරනකොට කොච්චර ලොකු අර්ථයකට පත් වේද කියලා. ඒ නිසා ඒ ටික තමයි අද දවසේදී මට කියලා දෙන්න වෙන්නේ. මේ වගේ බුදුරජාණන් වහන්සේ කාලෙකදී පොඩි අවවාදයක අවවාදයක් හොඳටම ඇති අර්ථය පිටව ගන්නවා. අද දවසේදී අපිට අධිගමන ලැබෙන්න හේතුව වාසනාව නැතිකම නිසා නෙමෙයි වචනයක අර්ථ ගන්න තියෙන අසමර්ථකම නිසා කියලා. මේ වගේ අවවාදයක් දුන්නාම මේ අවවාදයේ තුලින් ක්ෂණිකව අපි අර්ථයේ පිහිටියාම මේ කිව්වේ හැම රූපයක්ම මේ 11ස්තුලකම් තියෙන හැම ධර්මතාවයක්ම අනාත්මයි කියන එකෙන් කිව්වේ ආත්ම විදියට හිතන්න එපා. ආත්ම විදියට පිළිගන්න එපා. ඒ හැම පිළිහිත ආත්ම විදියට හිතන තහක් පිළිගන්න තාක් ආත්ම සංඥාව දුරු වෙන්නේත් නැහැ, අනාත්මයට ලං වෙන්නේත් නැහැ. ආත්ම සංඥාව නිසා එන දුක විඳින්න වෙනව නේද කියන උත්තරය නේද? මේ අනාත්ම සංඥාව ඉගෙනුවේ මේ අනාත්ම විදිහට බලලා, මේ ධාතු විදිහට බලලා ආත්ම සංඥාව අතහැරලා ඒ නිසා දුක සෙවා ගන්න, දුක නිරුද්ධ කරගන්න කියන එක නේද? එහෙනම් ප්‍රතිපදාවක් හැටියට අත නොහැර දුක නිරුද්ධ කරන ප්‍රතිපදාවක්. දුක් නැති කිරීම ප්‍රතිපදාවක් හැටියට. මොකද්ද මේ ධාතු සංඥාව මම භාවිතා කර යුතුයි නේද කියලා අර්ථ ගන්න. චතුරාර්ය සත්‍ය කියලින්ම තියෙන්නේ. ඒ නිසා උන් ওই විදිහට හැමදෙනාම නුවණින් මෙනෙහි කරලා බලන්න කියලා මතක් කරනවා ඈ. හොඳයි, එහෙනම් කල්පනා කරගන්න මේ සියලු ආකාරයෙන් පහල කරගත්ත මේ සියලු කුසලයන් ලෝක්‍ය සම්බුද්ධ ශාසනයත් ඒ වගේම පාප සිළු දෙනාවත ආරක්ෂා කරන්නව සාසන මාමක සම්මා දිට්ඨි සිළු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දිගන්ති දිවි සිරු වඩා වර්ධනය කරගන්න දිව්‍යත් පතන බුද්ධි කින් උතුම් වෙන සංසෙත්වා කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේම නමින් නැසේ කාල යාත්‍රා කළා වූ යම් තා ඥාති ගණ සම්මත සිටින මේ සිළු ඥාතින්ද මේ පින් අනුමෝදන් සුඛී සුවපත් වෙන සංසෙත්වා කියලා අපි පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ රටේ මේ වගේ යම් ව්‍යසනයක් ඇති වෙන තියෙන අවස්ථාවක මේ වගේ ජන සමාජයට යම් පීඩාවක් හරදරයක් වෙලා තියෙන මේ මොහොතකදී අපි අද දවසේ සිද්ධ කළා වූ මේ මහා කුසල ධර්මයන්ගේ බලයෙන් ඉක්මනට මේ රෝග පීඩාවන් දුරු වෙලා නිදුක් නිරෝගී සුවපත් මානසිකත්වයක් ලෝකෙට නැති කරගන්න පුළුවන් වේවා, ශක්තිය ධෛර්යය ලැබේවා. මේ නිබඳු කුසල ධර්මයේ සඳහා සමස්ත ජන සමාජයටම ලෝක ධාතුතුම ආශිර්වාදයක් වේවා කියලා අපි මේ මොහොතේදී ආශිර්වාද කරමු. මේ සඳහා සම්බන්ධ ඉස්තුබ අපසිරු දිනාට මේ කුසලයේ උතුම් නිවන් පිණිස හේතු පාරමිතාවක් වේවා කියලා ආශිර්වාද කරනවා. හැම දිනකටම තෙරුවන් සරණයි.